අපි ගිය සතියේ සුලෝමති පරිමාණ කර්මාන්ත ගැන පුතා අපි සාකච්ඡාව පටන් ගත්තා. සාකච්ඡා කරලා මම හිතන්නේ ප්‍රශ්න විභාග ප්‍රශ්න ටිකක් කරා නේද? අපි විභාග ප්‍රශ්න යම් ප්‍රමාණයක් සාකච්ඡා කරා නේද ගිය සතියේ? ආ ඔව් සර්. හරි. ඒ අනුව මට මතක ආකාරයට මම ටියුට් එක සම්පූර්ණයෙන් අවසන් කරාද කියලා මට සාතහවුරු කරන්න ආර්ථිකයට ඇති වැදගත්කම කියන එක. ඒක වැදගත්කම සාකච්ඡා කරාද? ඒක සාකච්ඡා අවසන් කරාද කියලා කියන්නේ? හරි අපි ඒක ගැන මුලින් ඉඳලා පොඩ්ඩක් බලමු. බලලා අපි ඊට පස්සේ ඉදිරියට ඉක්මනට යන් මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා ඔයගොල්ලොත් එක්ක. හරි හැමෝටම මාව හරියට ඇහෙනවද පේනවද? ඇහෙනවා සර්. රයිට් හොඳයි. තැන්ක් යූ. හරි මම මගේ හොඳයි ටියුට් එක පේනවද කියලා බලන්න. මේ ටියුට් එක පේනවද කියලා බලන්න. මට තහවුරු කරන්න පුතා. පේනවද? රයිට්. අපි ගිය සතියේ මේ ටියුට් එක සම්බන්ධයෙන් සාකච්ඡාව පටන් අරගෙන සුලහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ආර්ථිකයට කොපමණ වැදගත්කමක් තියෙනවද කියන කාරණාව. හරි තැන්ක් යූ තැන්ක් යූ. දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒකල තමයි ප්‍රශ්න වලට ගියේ. එතෙන්දි මම මෙන්න මේ ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ඊට පස්සේ මට මතක ආකාරයට මම මෙන්න මේ පිටුවංක පහේ පස්වෙනි පිටුවේ කාරණාව දක්වා එනකන් සාකච්ඡා කළා. ඒකෙදි සාකච්ඡා කරපු ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. ඒ තමයි සුලහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇයි වැදගත් වෙන්නේ? ඉස්සෙම මොකද වැදගත් වෙන්නේ? ශ්‍රමය වැඩිපුර තියෙන රටවල් වලට. ශ්‍රමය වැඩිපුර තියෙනවා නම් ඒ ශ්‍රමය නුපුහුණු ශ්‍රමය නම් පුහුණුවෙන් අඩු ශ්‍රමය නම් SME තමයි වඩා හොඳ. මොකද ඒ පුහුණු වෙලා නැති ශ්‍රමය මිනිස්සුන්ට වැඩ ලේසියෙන් වැඩ කරන්න පුළුවන් කුඩා කර්මාන්තවල. මොකද සරල තාක්ෂණය තියෙන නිසා වැඩ කරන්න ලේසි. ඒ අනුව ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශ වගේ රටවල් වලට SME ගොඩාක් වැදගත් කියන එක පැහැදිලි කරා. ඊට පස්සේ ඌන සංවර්ධිත රටවලට, ඒ කියන්නේ තාම සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට තමන්ගේ රටේ පාවිච්චියට ගත්තේ ඇති ප්‍රාග්ධනය ඉතිරි කිරීම ව්‍යවසායක හැකියාව වගේ දේවල් තියෙනවා නම්, ඒ කියන්නේ තාම පාවිච්චියක් කරලා නැහැ, තාම හරියට බිස්නස් එකකට යොදවගෙන නැති සම්පත් ප්‍රමාණයක් තියෙනවා නම් ඒවා ඉක්මනින් යොදව ගන්නත් SME තමයි වඩා ලේසි. ඒ බවටත් මම සමහර දකුණු කොරියාව, තායිවාන් වගේ රටවල් ගැන සඳහන් කළා. මේක ලංකාවටත් මේ වගේම ගැලපෙනවා. මේ ආකාරයටම ගැලපෙනවා. ඊළඟ තුන්වෙනි එක තමයි ප්‍රාදේශීය වශයෙන් ආදායම බෙදී යනකොට තියෙන විෂමතාවයන්. ඒ කියන්නේ රටේ සමහර දුප්පත් ප්‍රාදේශීයව යනවා. ඒ කියන්නේ ග්‍රාමීයව වෙන්න වෙන්න දුප්පත්කම ඇති වෙනවා. මොකද ආදායම හරියට බෙදිලා ගිහිල්ලා නැහැ. ඒ වගේ අවස්ථාවලදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නැත්නම් SME තමයි වඩා හොඳ ඒ ප්‍රදේශවලට වැඩි වැඩියෙන් ආර්ථිකයේ ප්‍රතිඵල රැගෙන යන්න කියන එක. ඒකට මම ජපානයේ සමහර සමාගම්වල උදාහරණ ගත්තා. ටොයෝටා සමාගම, මිත්සුබිසි, නිසාන්, මත්සුෂිතා මේ වගේ සමාගම් තමන්ගේ ප්‍රධාන නිෂ්පාදන වල අමුද්‍ර කොටස් නිෂ්පාදනය කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හරහා. එතකොට ඒ හරහා වැඩි අව ආදායමක් ප්‍රාදේශීයව ගලාගෙන යන්න ඉඩ දෙනවා. මේ නිසා විතරක් ඊට පස්සේ මේක සඳහන් කරනවා ආර්ථික අවපාතයන් වලට ලක් වෙනකොට. ඒ කියන්නේ ආර්ථිකයේ ප්‍රශ්නයක් බවට පත් වෙන අවස්ථාවලදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගොඩක් තියෙන එක හොඳයි. මොකද ඒවට හොඳින් මුහුණ දෙන්න පුළුවන් මේ වගේ ආර්ථික අවපාතයන්ට කියන එක. ඉතින් මම වැදගත් තව කාරණා කීපයක් සඳහන් කරන්න ඕන. ඒක ඊළඟ එක තමයි මේ පිටුවේ තියෙන සුමකවල ආර්ථික වැදගත්කම තවදුරටත් තහවුරු කරන්න කොනවද තියෙන්නේ. තවත් කොනවද තියෙන්නේ. ඒක කියනවා ව්‍යවසායක හැකියාව වඩා හොඳින් යොදාගත හැකි තරුණ ශ්‍රමය රටක අභිවෘද්ධියට යොදා ගැනීමට වඩාත් ගැළපෙන්නේ සුමක බව පැහැදිලි. රටවල් වල තරුණ ශ්‍රමය ඉතුරු වෙනකොට විශේෂයෙන් අධ්‍යාපනයේ ලබලා රැකියා අපේක්ෂාවෙන් නැත්නම් වෙනත් මොකක් හරි ආදායම් උපයා ගැනීමේ ක්‍රමයක් අපේක්ෂාවෙන් ඉන්න තරුණ අය ලේසියෙන් යොදව ගන්න පුළුවන් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට. ඒ අයට පුහුණු ආඩු නම් ඒ SME වල රැකියාවලට යොදවනවා.
ඒ වගේ මේ අයට යම් කිසි දැනුමක් යම් කිසි ප්‍රාග්ධනයක් තියෙනවා නම් එයාට SME අලුතෙන් පටන් ගන්න කියන්න පුළුවන්. මේ කටයුත්තදී ඉන්දියාව වගේ රටවල් බොහොම සාර්ථක වෙලා තියෙනවා. එයා තරුණ අයට ව්‍යාපාර පටන් ගන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම තරුණ අයට SME වල ගිහිල්ලා රැකියා කරන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. එතෙන්දී දැනුම අඩු නැත්තම් ශ්‍රමය හරියට පුහුණුවක් නැති තරුණ ශ්‍රමයේ තියෙනවා නම් ඒක SME වලට යොදවනවා රැකියා සඳහා. ඒ වගේම යම් කිසි ප්‍රාග්ධනයක් තියෙන දැනුමක් තියෙන හැකියාවක් තියෙන අයවට කියනවා SME පටන් ගන්න කියලා. දැන් මේ වගේ තරුණ ශ්‍රමයන් වැඩි තරුණ ව්‍යාපාරිකයෝ වැඩි නිසා තමයි ඉන්දියාව වගේ රටවල් වල අද වෙනකොට ඉන්දියාව විශේෂයෙන් ඉන්දියාවේ ලෝකයේ විශාල මූල්‍ය විශාල ආයතන විශාල වෙළඳ ආයතන ඉන්දියාව ලොකු වෙළඳ තමන්ගේ වැදගත් වෙළඳපොළක් විදිහට සලකනවා. Amazon.com ඊට පස්සේ ලෝකයේ තියෙන වෙනත් විශාල සමාගම් වෙන ජීව සමූහය ඊළඟට මූල්‍ය සමාගම් මේ හැම එකක්ම ඉන්දියාව වගේ ඉක්වල මෙතනට දුවගෙන එන්න කැමති වේගෙන් එන්න කැමති ඒ රටවල් වල තරුණ ශ්‍රමය SME වල ඉදෙන ප්‍රමාණය වැඩි නිසා ඊළඟට රටක මානව සම්පත ඒ කියන්නේ රටේ මිනිස්සු ක්වොලිටි එක වැඩි වෙනවා ගුණාත්මයෙන් වැඩි වෙනවා ඒගොල්ලෝ ඉගෙන ගන්නවා දැනුම හදා ගන්නවා ඊළඟට දක්ෂතා වැඩි කර ගන්නවා මෙහෙම හොඳ ගුණාත්මයක් හදාගත්තොත් ඒ අයව රටේ දියුණුවට අර්ථාන්විතව යොදා ගන්න නම් රටේ දියුණුවට හොඳ විදිහකට යොදව ගන්නත් SME පාවිච්චි කරන්න පුළුවන්. දැන් සිංගප්පූරු වගේ රටවල් කරන්නේ ඒකයි. ඒ රටවල් වල මිනිස් හොඳට ඉගෙන ගත්ත දක්ෂ අයට ව්‍යාපාර පටන් ගන්න උදව් කරනවා. ව්‍යාපාර පටන් ගන්න රටට වැදගත් වෙන දායක වෙන්න පුළුවන් ආකාරය කියලා දෙනවා. ඒ නිසා මේවා SME වල තියෙන ඉතා වැදගත් අංශ අනිත්තර අපි උඩ කතා කරපු වටත් පඩි. ඊළඟ දේ තමයි දේශීය භාණ්ඩ හා සේවා පරිභෝජනයට පාරිභෝගික මතය යොමු කිරීමටද දේශීය සුමකවල වර්ධනය වැදගත්. ඉන්දියාව ඉන්දියානුවන් ඉන්දියානු නිෂ්පාදන වලට වැඩි ඇල්ම නිදහසෙන් පසු සිටම සුමකවලට දක්වන වැඩි ඇල්ම නිදහසෙන් පසු සිටම සුමකවලට රාජ්‍ය මට්ටමින් ලබා දුන් සහයෝගී ප්‍රතිඵලයක්. ඒ කියන්නේ SME ජාතික වශයෙන් හදලා ඒ රටට තමන්ගේ රටේ ව්‍යාපාර හදලා ඒ තමන්ගේ රටේ ව්‍යාපාර වල භාණ්ඩ හා සේවා නිෂ්පාදන භුක්ති විඳින්ද කියලා තමන්ගේ රටේ මිනිසුන්ට පොළඹවන්න SME ඉතා හොඳ ක්‍රමයක්. මේක ඉන්දියාව ඉතා සාර්ථකව පාවිච්චි කළා. මේ වගේ වැදගත්කම් විශාල ප්‍රමාණයක් SME වල තියෙනවා. ඊළඟට වැදගත් එක තමයි සමාජ අසහනය සහ විශේෂයෙන්ම තරුණ අසහනය ඉහළ යාමට බලපාන මූලිකම කරුණක් වන්නේ සේවා වියුක්තිය. කියන්නේ රැකියා නැතිකම විශේෂයෙන්ම රැකියා බලාපොරොත්තු වෙන තරුණ පිරිස අතර විශාල අසහනයක් විශාල කලබගැනියක් ඇති කරන්න පුළුවන්. ශ්‍රම බලකායට පුරවැසියන් ඇතුළු වහාම ඔවුන් යම් රැකියාවක නිරත වීමට නම් සුමකවර වර්ධනය සිදු වෙන්න ඕන. දැන් ලංකාව වගේ රටක පාසල් අධ්‍යාපනයෙන් පස්සේ රැකියා බලාපොරොත්තු වෙන අයට රැකියා දෙන්න රජයට බෑ. රජයට විතරක් විශාල රැකියා ප්‍රමාණයක් අලුතෙන් හදන්න බෑ. කර්මාන්තවලට මහා පරිමාණ කර්මාන්තවල රැකියා ප්‍රමාණය ඒ තරම් වේගයෙන් ඉහළ යන්නේ නැහැ. දැන් අපි ගත්තොත් බැංකු වගේ ක්ෂේත්‍රවල රැකියා ප්‍රමාණය අවුරුද්දකට වුණ මුළු බැංකු ක්ෂේත්‍රයටම රැකියා 500ක් වැඩි වී. නමුත් ලංකාවේ රැකියා බලාපොරොත්තුෙන් ඉන්න ප්‍රමාණය අතිවිශාලයි. ඒ නිසා SME වර්ධනය වුණ නැත්නම් ඒකට රැකියා සපය ගන්න බැරි වෙනවා. දැන් ජපානය, දකුණු කොරියාව වගේ රටවල්, ඊළඟට ස්විට්සර්ලන්තය වගේ යුරෝපීය රටවල තමන්ගේ රටවල අර්බුද නැතුව ක්‍රියාත්මක වෙන්න හේතුව තමයි ඒ අය SME හදලා ඒ වගේ තරුණ අය රැකියා වලට යොමු කරලා තියෙනවා. නමුත් ලංකාව ගත්තොත් එහෙම ලංකාවේ තරුණයෝ තරුණ නෙගටිව් දෙකක් සිදු වුණා, තරුණ අරගල දෙකක් සිදු වුණා මෑත කාලේ 1971 සහ 1988-89 වකවානුවේ. මේ දෙකටම ප්‍රධාන හේතුව විදිහට දැක්කේ සේවා විමුක්තිය නැත්තම් රැකියා නැතිකම. ඒකට හේතුව තමයි මේ ළමයින්ව රැකියා වලට යොදවන්න තරම් රැකියා අලුතෙන් හැදෙන්නේ නැහැ. හරි, ඒ නිසාවෙන් වේගයෙන් රැකියා නිර්මාණය කරන්න නම් SME හදන්න ඕන කියන එක තමයි මේ දක්වන්නේ. ඊළඟට භාණ්ඩ හා සේවාවල ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයට ව්‍යාපාර වලින් පර්යේෂණ හා සංවර්ධනයට කරන ආයෝජන වැදගත්. මේ කතා කරන්නේ පොදුවේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන පර්යේෂණ හා සංවර්ධනය. මොකද පර්යේෂණ හා සංවර්ධනය සිද්ධ වෙන්නේ නැත්නම් භාණ්ඩ හා සේවාවල ගුණාත්මක ඉහළ යන්නේ නැහැ. පර්යේෂණ කරමින් සංවර්ධනය කරමින් භාණ්ඩ හා සේවාවල ගුණාත්මක වැඩි කරන්න ඕනේ. ක්‍රමයෙන් භාණ්ඩයකෝ සේවාවක ගුණාත්මක වැඩි කරන්න නම් දිගින් දිගටම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් නැත්නම් පර්යේෂණ හා සංවර්ධනය කරන්න ඕනේ. එහෙම ඒවා කරන්න මහා පරිමාණ ආයතන වලට ලේසි නැහැ. මොකද එයාට විශාල පිරිවැයක් එවලින් දරන්න වෙනවා. නමුත් SME වලට එහෙම කරන්න මහා විශාල පිරිවැයක් දරන්න අවශ්‍ය නැහැ. තමන්ගේ භාණ්ඩයේ හෝ සේවාවේ ගුණාත්මක ඉහළ දාන්න සමහර වෙලාවට ඉතා කුඩා ආයෝජනයකින් කරන්න පුළුවන්. ඒ නිසා ලෝකේ ගොඩක් රටවල් විශේෂයෙන්ම මෑත කාලයේ දියුණු වෙච්ච රටවල් වල SME වලින් හොඳ නිෂ්පාදන එළියට එනවා. ඒ හොඳ නිෂ්පාදන එළියට එන්න හේතුව ඒ අය පර්යේෂණ සංවර්ධන වලට SME යොමු කරලා තිබීම.
ඒ අතින් ගත්තහමත් SME හරි වැදගත්. ඊළඟට අවසානයේ කියනවා සෑම රටකම තියෙන පාරම්පරික කර්මාන්ත. දැන් ලංකාවේ ගත්තොත් පිළිමතලාව ආශ්‍රිත පිත්තල නිෂ්පාදන තියෙනවා. ඊළඟට පොල් ත්‍රිකෝණය කියලා අපි හඳුන්වන හලාවත කුරුණෑගල වගේ ප්‍රදේශවල පොල් ත්‍රිකෝණයට අදාළ ප්‍රදේශවල පොල්ලාස් පොල් කර්මාන්තය ආශ්‍රිත විශාල කර්මාන්ත ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ පාරම්පරික කර්මාන්ත මහා පරිමාණ කර්මාන්ත විදිහට පවත්වාගෙන යන්න බෑ. ඒවා පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත විදිහට විතරයි. පාරම්පරික කර්මාන්ත ආරක්ෂා කරගන්න ඕන වෙන්නේ මොකද? ඒ පාරම්පරික කර්මාන්ත ආශ්‍රිතව ඒ කර්මාන්තයේ වටා පිටාවේ සමාජයකුත් නිර්මාණය වෙනවා. ඒ මිනිස්සු ජීවත් වෙන විදිහකුත් නිර්මාණය වෙනවා. එතකොට මේ නිර්මාණය වෙන ජීවිත ක්‍රමය එකපාරටම කඩා බිඳ දාලා විනාශ කරන්න බෑ. ඒ නිසා ඒවා පවත්වාගෙන යන්න නම් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ටිකත් ආරක්ෂා කරගෙන යා යුතුයි. එහෙම කාර එහෙම සමාජයේ තියෙන ප්‍රශ්නයක් මතු නොවන විදිහට ඒවා පවත්වා ගන්න නම් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ටික ආරක්ෂා කරගන්න ඕන කියන එක තමයි මේ අවසාන ඡේදයෙන් කියවෙන්නේ. ඊළඟට රටක යටිතල පහසුකම් ඕනම රටක තියෙන සාමාන්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන්න SME වර්ධනය වෙන්න ඕන. එහෙම නැත්නම් තේරුමක් නැහැ යටිතල පහසුකම් වර්ධනය කරන එක. යටිතල පහසුකම් කියන්නේ මාර්ග, ජලය, විදුලි බලය, විනාත් බල ශක්තිය වර්ග මේවා හදන්න නම් SME තියෙන්න ඕන. එහෙම නැතුව ජන නිකම්ම මිනිස්සු ජීවත් වෙන පළියට ඒවා සංවර්ධනය කරන එකේ තේරුමක් නැහැ. මේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත වර්ධනය වෙන එකේ තියෙන වැදගත්කම වෙන්නේ අන්න ඒ නිසා. හරි දැන් පන්තියේ ළමයි 27ක් 28ක් ඉන්න නිසා මම පණිවිඩ කීපයක් ලබා දෙන්න ඕන. පළවෙනි පණිවිඩය IBSL බැංකුව මේ ඉන්ස්ටිටියුට් එකේ විභාගයේ මෙවර විභාගය සඳහා අයදුම් පත්‍ර ඇප්ලිකේෂන් දාන දවස මේ මාසේ 15 වෙනිදාෙන් අවසන් වෙනවා. ඒ බව පැහැද ඔයගලන්ට දැනුම් දෙන්න කියලා අපි වට දැනුම් දුන්නා. එතකොට මේ මාසේ 15 වෙනිදාට කලින් හැමෝම තමන්ගේ exam application එක දැන් දාන්න ඕන. ඒක මතක තියාගන්න. තමන් මේ පාර විභාගයට සූදානම් වෙලා ඉන්න නිසා විභාගයේ අයදුම්පත 15 වෙනිදාට කලින් දාන්න ඕන. ඒක වර්ණාංක 1. දෙවැනි එක පුතා විභාගය ඔක්තෝබර් මාසයේ අගහරිය පටන් ගන්න. ඔක්තෝබර් මාසයේ අග සිට පටන් ගන්නවා විභාගය. ඒ නිසා වෙන අපිට ඉදිරියේදී තියෙන්නේ බොහොම කෙටි කාලයක් තියෙන්නේ. ඒ නිසා වෙන අපිට පන්ති කරන ප්‍රමාණය වැඩි කරන්න වෙනවා. පන්ති නැත්තම් අපි දේශන පවත්වන ප්‍රමාණය වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒ දේශන ප්‍රමාණය වැඩි කරන්නට අපිට යම් වෙලාවක් සකසා ගත යුතුයි. දැන් ඔයගොල්ලෝ හැමෝ දෙනෙක්ම රැකියාවල නිරත වෙන බොහෝ අය, එයාගේ සමහර දරුවෝ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබනවා. ඒ නිසා අපි යම් කිසි කාල සීමාවකට එකඟතාවය පළ කරගන්න ඕනේ. විශේෂයෙන් මේ පන්තිර සහභාගී වෙන දරුවෝ මගෙත් එක්ක එකඟ වෙන්න වෙනවා ඒ කාල සීමාවට. දැනට යෝජනා කරලා තියෙන්නේ එක්කෝ සතියේ දිනවල හවස තරමක් ඕගොල්ලන්ට නිවෙස් වලට එන්න වෙලාව තියලා සතියේ දිනවල හවස් වරු. ඒ පිළිබඳව ඕගොල්ලන්ගේ අදහස කොහොමද කියන එක මම දැනගන්න කැමතියි. මොකද මම කැමති නෑ ඕගොල්ලන්ට අපහසුතාවයකට ලක් කරන්න. සතියේ දිනවල හවස 8 10 වගේ යෙදුනොත් ඕගොල්ලන්ට මේකට සහභාගී වෙන්න හැකියාව තියෙනවා. සතියේ දිනවල හවස 8 කියන්නේ රාත්‍රි 8 සිට 10 දක්වා වගේ පන්ති පැවැත්වුවොත් කොහොමද? උදේ කතා කරන්න ඕන දරුවෝ ටික එහෙම නැත්නම් chat box එකේ හැරි මට කියන්න ඕන මේවා. අපහසුතාව තියෙන හොඳයි සමහර දරුවෝ දැන් කැමති කියලා කියනවා. ඒ වෙලාව ගැටුවක් නැහැ. හරි අපි දිනේ සාකච්ඡා කරමු පුතා. දිනේ සාකච්ඡා කරමු. අපිට මට වැදගත් වෙන්නේ ඕගොල්ලෝ ඕගොල්ලන්ට මේ වෙලාව මොකද සමහර අය රැකියාවෙන් පස්සේ වැඩ කරලා ඉවර වෙලා ගෙදර යනකොට රෑ 8 විතර 8 පහ වෙනවනම් ඒකට අසාධාරණයක් වෙනවා. 8 10 වගේ වෙලාවක් මම යොදා ගන්න හැදී අපිට පැය දෙකේ පන්ති අපිට 3ක් හෝ 4ක් කරන්න සිද්ධ වෙයි වැඩිපුර. මහා අපිට පන්ති 3ක් හෝ 4ක් අපිට අවශ්‍ය නම් දින අපි එක සතියක කරන එක හරි නෑ. මොකද හැමදාම කරන්න ගියොත් කරන්න අමාරුයි. ඒ නිසා අපි මෙහෙම යොදාගත්තොත් කොහොමද මේ සති අන්තයේ දිනයක රාත්‍රිය යොදා ගන්න හොඳද? 8 10 වගේ සති අන්තයේ දිනක ඒක වඩා ලේසිද? සති අන්තයේ සති දිනකට වඩා
මට කියන්න පුතේ මොකද මම ඉස්සෙල් එකේ ගොඩක් ක්ලාස් සෛදාන මොකද පුතේ ඉස්සෙල් එකේ ගොඩක් ක්ලාසස් තියෙනවා එතකොට හවස් වෙද්දි සාමාන්‍යයෙන් අර සබ්ජෙක්ට් හදම කරන වගේ සබ්ජෙක්ට් ගොඩක් කරන කට්ටියට සැටර්ඩේ සන්නේ ක්ලාස් ගොඩක් තියෙනවා හරි මට තේරෙනවා මට තේරෙනවා මට තේරෙනවා හරි පුතේ හරි හරි ඒක හරි අන්තිම දවස්වල දිනපතා මන්ඩේ ටියුස්ඩේ වගේ දවස්වල හරි වීක් ඩේස් හොඳයි කියලා තමයි ගොඩක් දරුවෝ කියන්නේ නේද පුතා හරි මොකද මම මට තේරෙනවා දැන් සමහරට සිකුරාදා ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සිකුරාදාට ගෙදර යන දරුවෝ ඉන්න පුළුවන් එතකොට ඒ ප්‍රශ්නේ එනවා බොහෝ විට බොහෝ අයට එහෙම ගැටලු මතු නොවන දිනයක් විදිහට අපි එහෙමනම් අපි සති දෙකක් නැත්නම් තුනක විතරදී රාත්‍රී 8 සිට 10 දක්වා වගේ පන්ති හතරක් විතර කරලා අවසන් කරමුද අපි වැඩිපුර කරලා අපි දිනේකුත් දින දවසකුත් සාකච්ඡා කරගමු දවසකුත් සාකච්ඡා කරගමු මම හිතනවා ඔගොල්ලෝ හිතනවා නම් සතියේ දිනවල සඳුදා ගහරුවාද වගේ නම් වඩා හොඳ කියලා දැන් මෙතන පන්ති කියපු නිසා මට ගැටලුවක් නැහැ අපි වෙනවා සඳුදා අඟහරුවාද දවස් දෙකක් අපි මේ සතියේ සඳුදා ලබන සතිය අඟහරුවාද ඊට පස්සේ සතිය නැවත සඳුදා ඊට පස්සේ සතිය නැවත අඟහරුවාද වගේ දවස් හතරක් යොදා ගමුද එහෙම කරමුද අපි අපි මේ එකකතාවයකට එමුද මම දින ටික කියන්න වීකෙන්ඩ් එකේ පුළුවන් පුතේ ප්‍රසාද් බටකොට වීකෙන්ඩ් එකේ පුළුවන් නමුත් වීකෙන්ඩ් එකේ අමාරුතාවය තියෙනවා පුතා බොහෝ දරුවෝ වීකෙන්ඩ් එකේ පන්ති ගොඩකට සහභාගී වෙනවා සමහර දරුවෝ සමහර ලාට DABF වල සබ්ජෙක්ට්ස් හතටම මුහුණ දෙන දරුවෝ ඉන්නවා එතකොට ඒ අයට එක දිගට සතියේ දවස්වල එහෙම පන්ති වලටම සහභාගී වෙමින් ඉඳලා තවත් රාත්‍රියේ පන්තියකටත් සහභාගී වෙන්න කියන එක මම හිතන්නේ එතරම්ම සුදුසු නැහැ කියන එක මටත් හිතෙනවා ඒක එහෙමයි ඒ ඒ අදහසින් තමයි මම කීවේ බටකොඩ මේ මම පොතේ බටකොඩ කවුද ප්‍රසාද් මොකද ඔගේ ගැටලුව තියෙන දරුවෝ ඉන්න පුළුවන් ඒ නිසා අපි හැමෝටම පොදු මතයකට එමු හරි මම දින කීපයක් සඳහන් කරන්න ඕගොල්ලෝ සාකච්ඡාවට ගමු අපි දැන් ඉන්නේ ඔක්තෝබර් අගෝස්තු මාසේ 8 වෙනිදා අපිට පුළුවන් මෙහෙම කරන්න අගෝස්තු මාසේ 16 සහ 24 දින දෙක ගන්න පුළුවන් අගෝස්තු මාසේ 16 සහ අගෝස්තු මාසේ 24 ඒ දින දෙක මන්ඩේ ටියුස්ඩේ හොඳයි කියලා කියපු නිසා තමයි මම එහෙම ගත්තේ අගෝස්තු 16 අගෝස්තු 24 කියන්නේ අගෝස්තු 16 කියන්නේ සඳුදාවක් අගෝස්තු 24 කියන්නේ අඟහරුවාදාවක්. ඒක හොඳයිද? ඒකට එකඟද? දැන් ඉක්මනට කියන දරුව පුතේ අපි ඒකට කාලය ගොඩක් ගන්න නැතුව හොඳයි. එහෙමනම් මම මේ බව දැනටම දැම්ම දැනුම් දෙනවා IBSL එකට මේක ඉක්මනින් කරන්න කියලා. ඒ දවස් දෙක අපිට වෙන් කරන්න කියලා. 8 10 එතකොට අපි පැය 4ක් යනුව කව වෙනවා අපි ඉතිරි පැය දෙක ඉතිරි පැය පන්ති දෙක ඒ යනුව අපි දවස් අපි යනවා නම් අගෝස්තු මාසේ 31 31 කියලා කියන්නේ මාසේ අන්තිම දවස නිසා සමාජයට සමාජ දරුවන්ට අමාරු වෙන්න පුළුවන් 30 31 යොදා ගන්නවා නම් 30 වෙනිදා සහ සැප්තැම්බර් මාසේ 7 වෙනිදා ඒක කොහොමද කියලා කියන්නේ අගෝස්තු 30 තිහයි අටයි 2021 සහ 7/9/2021 මේ දවස් දෙක හොඳයිද කියලා කියන්න මගේ තවෙදි මේ දින හතර වහම දැනුම් දෙන්නම් IBSL එකට බොහොම ස්තුතියි මම ඒක වේගෙන් දැනුම් දුන්නා හරි අපි ඒ අනුව අගෝස්තු 16 24 30 සැප්තැම්බර් 7 හරි එහෙනම් පුතේ දවස් ටික වෙන් කරලා තියාගන්න දැන්ම ඔයගොල්ලොත් මාක් කරගන්න අපි ඒක අමතර පන්ති හතරක් පවත්වනවා රයිට් හොඳයි බොහොම ස්තුතියි ඒකට ඉක්මනින් ප්‍රතිචාර දක්වුවට මම නැවත ටියුට් එකට යන්නම්
හරි. දැන් මට ඩියුට් එක පේනවාද කියලා පොතේ තහවුරු කරන්න. පේනවා සර්. පේනවා සර්. හරි. අපි කතා කරමින් හිටියේ යටවල වල යටිතල පහසුකම් සඳහාද SME වැදගත්. ඊළඟ එක තමයි සාමයික සේවා නියුක්තිය. සීසනල් එම්ප්ලොයිමන්ට් වලට වඩා හොඳට මුණ දෙන්න පුළුවන් SME වලට. මොකද මහා පරිමාණ කර්මාන්ත එක එක කාලෙන් කාලට එක එක සීසන් එකට වැඩ කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒවා ඒක වඩාත්ම ගැළපෙන්නේ SME වල. විශේෂයෙන් හිතන්න සංචාර කර්මාන්තය වගේ එකක් මහා පරිමාණ කට්ටමින් සිදු කරනකොට කාලෙන් කාලට වෙනස් වෙන්න ගත්තොත් ඒක හරි අමාරුයි කරගෙන යන්න. නමුත් කුඩා මට්ටමේ තියෙනවා නම් දැන් ලංකාව ගත්තොත් ලංකාවේ ඔයගොල්ලෝ දන්නවා සංචාර කර්මාන්තයේ නිශ්චිත කාල සීමාවන් වෙන් වෙනවා. ඒ කාල සීමාවන් වල කුඩා පරිමාණ ඒවා තමයි ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඒවට ඒ කාලයට අනුගත වෙන්න පුළුවන්. මොකද ඒකේ සේවය කරන අයට ඒ කාලය තුල සංචාර කර්මාන්තයේ නිරත වෙලා ඊට පස්සේ ඉතුරු කාලය තුල වෙනත් කර්මාන්තයක නිරත වෙන්නත් අවස්ථාව තියෙන නිසා. මේක වෙන රටවලටත් මේ වගේම පොදුයි. ඊළඟට සුලභ මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට සාමාන්‍යයෙන් ලාභය ඉහළ මට්ටමක පවත්වා ගන්න පුළුවන් තමන්ගේ සේවා භාණ්ඩ හා සේවා හොඳ ගුණාත්මකකින් තියෙනවා. ඒක දිගින් දිගටම පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා. මේ ඩියුට් එක පුරාවටම කතා කරේ සුලභ මධ්‍ය පරිමාණ කර්මාන්ත ආර්ථිකයටයි වැදගත් කියන එක. මේ එදා මම ඕගලන්ට මේ චාට් එක පෙන්නුවා. මේ ඩියුට් එකේ තියෙන ශ්‍රී ලංකාවට කොච්චර දායක වෙනවද ජාතික දළ දේශීය නිෂ්පාදනයට කොච්චර දායක වෙනවද රැකියා නියුක්තියට නැත්නම් රැකියා ප්‍රමාණයට ආයතන වලින් කොපමණ ප්‍රමාණයක් සුලභ මධ්‍ය පරිමාණ කර්මාන්තද ඒ වගේම ඒ රටවල 2017 වගේ කාලයක තිබුණු ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය නැත්නම් ඒක පුද්ගල ආදායම කීයද මේකේ පේනඳ තියෙනවා ලංකාවේ 152ක් තිබ්බට අපිට ඩොලර් 4000ක වගේ ඒක පුද්ගල ආදායමක් තියෙන්නේ නමුත් සිංගප්පූරු වගේ රටක් ගත්තොත් අපිට හොඳට පේනවා ඒ රටවල SME කියන්නේ අති බහුල අතිශයින්ම සාර්ථකව ක්‍රියාත්මක වෙන කර්මාන්ත ක්‍රමයක් ඒ නිසා වෙන්න මේ රටවල ඒ රටේ ආදායම අතිශයින් ඉහළයි මේක ඒ අනුව පේනවා රටක් දියුණු වෙන්න නම් SME පැත්තට වේගයෙන් ගමන් කළ යුතුයි කියන එක මේක තමයි අපේ මේ ටියුට් එකේ අදහස අපි ගිය සතියේ මේක මගක් අවසන් කළා අද ඒක ඉතුරු ටික සාකච්ඡා කළා එතකොට අපි මේ ටියුට් එක වෙනුවට දැන් ඊළඟට ඊට පස්සේ තවති උට් එකක් තියෙනවා බැංකු වලටයි වැදගත් වෙන්නේ කියන එක. මම හිතන්නේ මේක මම සාකච්ඡා කළේ නැහැ කියන එක තමයි මගේ අදහස. බැංකු හා මූල්‍ය ආතල වලට SME මොකද වැදගත් වෙන්නේ? මම හිතන්නේ මේක කතා කරේ නැහැ නේද පුතේ? බැංකු හා මූල්‍ය ආයතන වලට සුලභ මධ්‍ය කතා කරේ නැහැ නේද පුතා? කවුරු කියන්නේ පුතේ? මම කතා කරේ නැහැ නේද? නැහැ සර්. නැහැ සර්. right honey right thank you api issarahata katha ikmanna balamu meke ai bank usa moolya ayathanata sme mechchara wedagath wenne kiyala mama dik okkoma kiyawanne mama wedagath karunu tika ogolanta men karala handunna denawa bank wakka moolya ayathanayakata pawathma thindu wenne bank oy moolya ayathanayen kochchara pramanayak ganaduru karuwanta sewa sapenawada eya kochchara thruptimadda kiyeneka mata harida e wageema අපි සපයන සේ බැංකුවෙන් හෝ මූල්‍ය ආයතනයෙන් දෙන සේවා වලින් ලාභය වැඩි වශයෙන් බැංකුවට එන්නත් ඕනේ. එතකොට තමයි බැංකුව දිගින් දිගට පවතින්නේ. දැන් අපි මහා පරිමාණ කර්මාන්ත වලට සේවා සපයන්න ගියොත් එහෙම වෙන්නේ. ඒ වාගේ ලාභ ප්‍රතිශතය අපිට ලැබෙන ලාභ ප්‍රතිශතය ඉතාම කුඩායි. ඉතා කුඩා ලාභ ප්‍රතිශතයක් ලැබෙන්නේ. ඒ වගේම ඒ ආයතන අපිට එකම බැංකුවක රැඳෙනවට වඩා එකම මූල්‍ය ආයතනයක රැඳෙනවට වඩා ඒ අය තරගකාරී ලෙස වෙළඳපොළ තුල ක්‍රියාත්මක වෙනවා. නමුත් SME එහෙම නැහැ. SME වලට මූල්‍ය ආයතනයක් එක්ක සම්බන්ධ වුණාම මේ මූල්‍ය ආයතනයට ලැබියාවක් දක්වනවා ඒ. එහෙම ලැබියාවක් දක්වනවා විතරක් නෙවෙයි. ඒ අයගෙන් SME එකකින් බැංකුවට ලැබෙන ලාභය නැත්තම් ආදායම ප්‍රමාණය වැඩි. සාපේක්ෂව වැඩි. අපි ණය මුදලක් දුන්නත් පොලි අනුපාතය වැඩි. ඒ නිසා බැංකුවට ආදායම් උපදවා ගන්න තියෙන හැකියාව වැඩි. මේ නිසා SME අතිශයින් වැදගත් බැංකුවලට දැන් උදාහරණයකට බැංකුවක් ශාඛාවක් විවෘත කරන්න යනවා නම් යම් කිසි ප්‍රදේශයකට ඒ ප්‍රදේශෙට ගිහිල්ලා අපි වේගෙන් හොයන්න ගන්න SME ටික. මොකද මහා පරිමාණ කර්මාන්ත වලට එහෙම අපි ගිහින් අපිට වේගෙන් ගිහිලා ඒගොල්ලොත් එක්ක ව්‍යාපාර කටයුතු පටන් ගන්න බැහැ. මොකද ඒ අය දැනටමත් බැංකුව සහ මූල්‍ය ආයතනත් එක්ක කටයුතු කරනවා. එතකොට SME ටික තමයි එක තමයි ගනුදෙනු කරන්න. ඒ නිසා SME එක ගනුදෙනු කිරීම බැංකුවට අතිශයින් වැදගත් වෙන ආකාරය අපි කාරණාකාශයෙන් වෙන් කරලා තියෙනවා. එක පළවෙනි එක තමයි ගනුදෙනු කරුවන්ගෙන් බලාපොරොත්තු වන ලාභදායි බව. SME වල අතිශයින් වැඩි.
ඒක අය තහවුරු කරන්න කාරණාවක් නෙවෙයි මොකද SME වලින් අපි අය කරන පොලි අනුපාතය ඉහළයි ගාස්තු ඉහළයි ඒ නිසා සාපේක්ෂව අපි ලබා දෙන පහසුකමට සාපේක්ෂව නැත්නම් ලබා දෙන සේවාවන්ට සාපේක්ෂව බැංකුව පැත්තට ලැබෙන ආදායම වැඩි බැංකුවෙන් නැත්නම් මූල්‍යයතට ලැබෙන ආදායම වැඩි අංක 2 සුළුහමතු පරිමාණ කර්මාන්ත තමයි වේගයෙන් වර්ධනය වෙන ශේෂ්ත්‍රය ක්‍රමී වේගයෙන් වර්ධනය වෙන ශේෂ්ත්‍රය. මේ වගේ ශේෂ්ත්‍රයකට සේවා සපේීම අනිවාර්යයෙන් බැංකුවකට වැදගත් වෙනවා. මොකද බැංකුවටත් අවශ්‍යයි දිගින් දිගටම ව්‍යාපාර කටයුතු කරමින් ඉන්න. ඒ නිසා SME එක ඉන්නම වෙනවා. ඒකත් දෙවෙනි වැදගත්කම. තුන්වෙනි එක තමයි අනාගතයේදී හොඳ ගනුදෙනුකරු අවශ්‍ය නම් හොඳ සේවාවන් අපිට හොඳ සේවාවන් විකුණන්න අපිට පාරිභෝගිකයෝ ඕන නම් ගනුදෙනුකරු ඕන නම් අද අපි SME එක්ක ගනුදෙනු කරන්න වෙනවා. මොකද ඒ අය තමයි අනාගතයේදී සාර්ථක වෙන්නේ. අපි අද SME වලට සේවා සපයන්න නැතුව ඉඳලා අනාගතයේදී ඒ අය හොඳ තත්ත්වයකට ආවට පස්සේ එයාට සේවා සපයන්න හිටියොත් එහෙම කවදාවත් අපිට ඒ අයගේ සේවාවන් ලබා ගන්න හම්බු වෙන්නේ නැහැ. මොකද බොහෝ විට සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත මේ SME තමන්ට සහයෝගය ලබා දෙන තමන්ට මූල්‍ය සේවා ලබා දෙන ආයතනයට බොහෝසේ ලැබීව කටයුතු කරනවා. ඒ නිසා මේ ලැබියාව හදන්න නම් මුල සිටම SME සමග හොඳින් කටයුතු කරන්නට ඕන. හතරවෙනි එක අපිට අවශ්‍ය නම් බැංකුවක් මූල්‍ය ආයතනයක් විදිහට අනාගතයේදී අපිට අවශ්‍ය නම් විශාල වෙළඳපොළ කොටසක් වින් කරගන්න අපිට වෙළඳපොළේ විශාල කොටසකට සේවා සපයන්න අපි තමයි ලොකුම බැංකුව අපි තමයි වැඩිම සේවා සපයන බැංකුව කියන තැනට එන්නට අවශ්‍ය නම් මහා පරිමාණ කර්මාන්තත් එක්ක නෙවෙයි ඉන්න ඕන සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තත් එක්ක මොකද වෙළඳපොළේ ප්‍රාදේශීය වශයෙන් ජාතික වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඒවා තියන්නේ එක එක තැන්වල වෙන්නට පුළුවන් නමුත් ව්‍යාප්තිය අතින් සහ වැදගත්කම අතින් ඒ අතින් වැදගත්කම වැඩියෙන් තියෙන්නේ SME වලට ඊළඟට SME වලට සේවා සපයනකොට මම කිව්වා ලැබියාව වැඩි නැත්නම් ඒ අය දීර්ඝකාලීනව මූල්‍ය ආයතනත් එක්ක බැංකුත් එක්ක සම්බන්ධතාව තියාගන්න කැමැත්තක් දක්වන. මොකද තමන්ට උපකාර කරන තමන්ට තමන්ගේ අපහසු කාලය තුලදී උදව් කරන ලද ආයතනයත් එක්ක දීර්ඝකාලීනව බැඳිලා ඉන්න SME වල කැමැත්තක් තියෙනවා. මොකද බොහෝ විට සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තවල අයිතිය දරන්නේ පුද්ගලයන් නිසා. තනි පුද්ගලයන් නැත්නම් පුද්ගලයන් කීප දෙනෙක් නිසා. එතකොට මේ හරහා බැංකුවකට නැත්නම් මූල්‍ය ආයතනයකට විශාල කීර්ති නාමයක් අත් වෙනවා. අපි කියන එකට රෙපියුටේෂන් එක නැත්නම් ගුඩ්විල් එක හැදෙනවා. ඒක අතිශය ඒක බෙහෙවින් වැදගත් බැංකුවක පැවැත්මට. මොකද බැංකුවකට සාමාන්‍ය වෙළඳපොළ තුල පැවැත්මක් තියෙන්නේ මේ බැංකුවට මේ වෙළඳපොළ තුල බැංකුවට නැත්නම් මූල්‍ය ආයතනයට පැවැත්මක් තියෙන්නේ. වෙළඳපොළ තුල ඉන්න පිරිස ඒ බැංකුව පිළිගන්නවා. එහෙම පිළිගන්නේ නැත්නම් අන්න අපහසුතාවයක් අපිට දීර්ඝකාලීනව පවතින්න බෑ කීර්ති නාමයක් නැති වෙනවා. දැන් ලංකාවේ ගත්තොත් සමහර බැංකු තියෙනවා SME වලට සේවා සපයනවා කියලා අපි අහලවත් නැහැ. ඉතින් මේ වගේ අයට සාමාන්‍ය වෙළඳපොළේ ලොකු ඉඩක් නැහැ. ඒ අය මහා පරිමාණ කර්මාන්ත කීපයක් සමග සමහරවිට කටයුතු කරනවා ඇති. නමුත් ලංකාවේ ජාතික වශයෙන් ක්‍රියාත්මක වන බැංකු හැම එකක්ම SME ත් එක්ක තමයි තමන්ගේ පදනම නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ නිසා හරි වැදගත් බැංකුවට SME. ඊළඟ දේ තමයි බොහෝ වෙළඳ ආයතන බොහෝ වෙළඳ කර්මාන්ත නිෂ්පාදන කර්මාන්ත තමන්ට කෙටි කාලිනව සහ පද්‍ය කාලිනව පහසු මූල්‍ය පහසුකම් බලාපොරොත්තු වෙනවා. මොකද ඒගොල්ලන්ගේ කාරක ප්‍රාග්ධනයට නිතර මුදල් අවශ්‍ය වෙනවා. මෙහෙම කාරක ප්‍රාග්ධනයට අපි මූල්‍ය පහසුකම් සැපයුවහම අපි මහා පරිමාණ කර්මාන්තයකට මහා පරිමාණ ගනුදෙනුකරුවෙකුට සැපයුවොත් අපිට ඒකෙන් ලබා ගත හැකි ඉතාම සුළු ලාභය. නමුත් අපි එහෙම සපේන කෙටි කාලින පහසුකම් වලට කියන්නේ අපි SME වලට කරනවා නම් ඒකෙන් ලැබෙන ලාභදායීත්වය බෙහෙවින් ඉහළයි සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තත් එක්ක කටයුතු කරනකොට. මම මේ උදාහරණයට කියන්නේ දැන් බැංකුවල වැඩ කරන දරුවෝ දන්නවා අපි කියනවා TOD දෙනවා කියලා නැත්තම් తాවකාලික ණය අයිරා පහසුකම් ලබා දෙනවා. මහා පරිමාණ කර්මාන්තයකට මහා පරිමාණ ගනුදෙනු කරුවෙක් එක්ක ඉල්ලුවොත් අපිට ඒකෙන් ලොකු ලාභයක් තියාගන්න බෑ. සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට එවැනි පහසුකම් වල දෙනකොට අපිට ලැබෙන ලාභදායීත්වය ඉහළ යනවා. ඊළඟ එක තමයි ජාතික වශයෙන් වැදගත් වන කාර්යයක් තමයි කර්මාන්ත වල මූල්‍ය විනය මූල්‍ය සාක්ෂරතා වගේ දේවල් පවත්වාගෙන යන්න. ඒක බැංකුවක මූල්‍ය ආයතනයක වගකීමක් කොට සලකන්නට ඕන. අපිට මහා පරිමාණ කර්මාන්තවලින්ද මහා පරිමාණ ගනුදෙනුකරුවෙකුගේ ආයතනයකට මේවා මේ මූල්‍ය විනය හෝ මූල්‍ය සාක්ෂරතා වගේ දේවල්
පවත්වාගෙන යන හැටි ගැන උගන්වන්න කියලා දෙන්න වෙන්නේ නැහැ. මොකද ඒ අය අපි බැංකුවකට මූල්‍යායතනයකට වගේම තරගකාරී ලෙස ක්‍රියාත්මක වෙන අය. නමුත් SME වලට මේ මේ தත්ත්වය අපිට ලබා දෙන්න ලේසි. ඒ නිසා ඒකෙන් රටට ජාතික වශයෙන් සේවයක් වෙනවා. ආර්ථිකයට විශාල සේවයක් වෙනවා. ඒ අතින් ගත්තත් SME ත් එක්ක ගනුදෙනු කිරීම වැදගත් කියන එකයි මෙතන අදහස් කරන්නේ. ඊළඟට මම වැදගත් කියලා හිතන කරුණු ටික මම එළියට ගන්නවා. හරි මේකේ අනිත් කරුණු ටික මේ මේ 8 9 10 තියෙන කරුණු ටික අර කලින් කතා කරපු කරුණු වලට බොහෝ සින් සමාන දේවල් නිසා මම අවසාන එක ගැන වැදගත් වැඩි වැදගත්කමක් දක්වනවා. ඒ තමයි ලංකාව රටත් ලෝකෙ වෙන රටවල් වල වගේම ආර්ථිකයේ වැඩි ප්‍රතිශතයක් වැඩි ප්‍රමාණයකට දායක වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත. අපි ඉස්සෙල්ලා අර වගුවක දැක්කා ලංකාවේ ජාතික දළ දේශීය නිෂ්පාදනයේ 52%ක්ම තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලින් කියලා. ඒ වගේම රැකියාව ප්‍රමාණයෙන් 45%ක් විතර නිර්මාණය කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කියලා. මේ අපි දැක්කා. එහෙමනම් එහෙතරම් ආර්ථිකයට වැදගත් වන ආර්ථිකයේ අපි ප්‍රශ්නයකත් අහලා තිබ්බා. ප්‍රශ්නයකත් කියලා තිබ්බා ආර්ථිකයේ කොඳු නාරටිය හා සමානයි කියලා. ඒහා සමාන ශාස්ත්‍රයකට ණය පහසුකම් සහ සේවා සැපයීම ජාතික වගකීමක් බැංකුවල. එහෙම වග ඒ වගකීමෙන් පැහැර හරින්න ඒ වගකීම පැහැර හරින්න ඒක වගකීමෙන් පැනලා යන්න බැංකුවලට බෑ. ඒ නිසා වෙන්නේ ජාතික වශයෙන් වැදගත් සේවයක් කරන්න බලාපොරොත්තු වෙනකොට බැංකුවකට මූල්‍ය ආයතනයකට SME හරිම වැදගත්. දැන් මේක ගත්තොත් එහෙම ශ්‍රී ලංකා මහ බැංකුව බැංකුවලට නිකුත් කරලා තියෙන විධානයක් Tamange මුළු ණය ප්‍රමාණයෙන් නිශ්චිත ප්‍රතිශතයක්. මුළු ණය ප්‍රමාණය බැංකුවේ තියෙන ණය ප්‍රමාණය ගත්තාම සම්පූර්ණ ණය ප්‍රමාණයෙන් නිශ්චිත ප්‍රතිශතයක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ලෙස හඳුනා ගන්නා ශාස්ත්‍රයට ලබා දිය යුතුමයි කියලා විධානයක් නිකුත් කරලා තියෙනවා. ඒකෙන් අපේක්ෂා කරන්නේ බැංකු සහ මූල්‍ය ආයතන වලින් ඒ අදාළ සේවාවන් සුළු හා මධ්‍ය පරිමාණ ශාස්ත්‍රයට ලැබිය යුතුය කියන එක. හරි ඒ නිසා මේක ජාතික වැදගත්කමක් තියෙන කාර්යයක්. අපිට ජාතික වශයෙන් ජාතික මට්ටමේ බැංකුවක් නැත්නම් මූල්‍ය ආයතනයක් නැත්නම් වෙළඳ පොළ තුල හොඳින්ම ස්ථානගත වෙච්ච මුල් බැහැගත් ආයතනයක් බවට පත් වෙන්න අවශ්‍ය නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත SME අමතක කරලාට කමක් නැහැ. හැබැයි එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මොකද බැංකුවක පැවැත්ම තියෙන්නේ එහෙම මුල් බැහැලා ආර්ථිකය තුල තිබුණොත් විතරයි. එහෙමනම් SME එක වැඩඳුන කිරීම අතිශයින් වැදගත්. හරි මේ ටික තමයි මම මේ මූලික කරුණු ටික සඳහන් කරේ. අනිත් එක තමයි සමාජ වැදගත්කම. සමාජයේ වශයෙන් විශාල වැදගත්කමක් තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත. ඒකේ වැදගත්ම දේ තමයි රැකියා සැපයීම. රැකියා සැපයීම. රැකියා සැපයන්න බැරි නම් SME වල SME වලට SME නොතිබොත් SME නොතිබොත් රැකියා සැපයන්න වෙන්නේ නෑ වෙලඳ පොත්. SME වලට රැකියා සැපයන් මිනිසුන්ට රස්සා හදලා දෙන්න නම් ඒවා පවතින්නට ඕන. පවතින නම් මූල්‍ය සේවා අවශ්‍යයි. අන්න එතෙන්දී බැංකුවල මූල්‍ය ආයතන වලින් මූල්‍ය සේවා දෙන්නට වෙනවා SME වලට. එහෙම දුන්නොත් SME පවතිනවා. එහෙම පැවතුනොත් රැකියා හැදෙනවා. එහෙම හැදුනොත් රටකට ආර්ථිකයට හොඳයි. ඒවා රටේ සමාජයට වැදගත් වෙනවා. ඒකයි ඊළඟ වැදගත්කම සමාජීය වශයෙන් වැදගත් වෙන්නේ ඒ කියලා දැක්කොත්. ඊළඟ එක මම ඔයගොල්ලන්ට කලින් අන්තිම දෙවෙනිට කියන කාරණාව මේ අන්තිම කාරණාව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සෝරි සමා වෙන්න. ශුද්‍ර මූල්‍ය සම්බන්ධ පාඩමේදී ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන ලද එක. ඒ තමයි මම ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නුව පිරමීඩයක් වගේ එකක්. ඒකට අපි කියවා ආදායම නැත්තම් වත්කම් පිළිබඳ පිරමීඩයක් හැදුවොත් මේ පිරමීඩේ පහළ මට්ටමේ ඉන්න ආයතන වලට තමයි වැඩි වෙලින් සේවා සපයන්න ඕන කියලා. ඒ සේවාවන් සැපයියොත් තමයි ආයතනයකට නැත්තම් කර්මාන්තයකට පවතින්න පුළුවන් කියලා. ඒකට මම උදාහරණ ගණනාවක් කියනවා. දැන් මෙතන පෙන්නලා තියෙන්නේ මේ වගේම දෙයක්. ඒ තමයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මේ පිරමීඩයක් හදවොත් ඒ පිරමීඩේ ඉන්නේ 15 මට්ටමේ ඉන්නේ සුත්‍ර මූල්‍ය ඊළඟට ඊට ඉහළින් ඉන්නේ SME ටික. ඒ ප්‍රමාණ නම් ගණනින් හරි විශාලයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රමාණය ගණනින් හරි විශාලයි. ඒ නිසා ඒ ඇයට සේවා සපයීම අත්‍යවශ්‍ය වෙනවා බැංකුවකට නැත්තම් මූල්‍ය ආයතනයක පැවැත්මට. මහා පරිමාණ ආයතන තියෙන්නේ අර පිරමීඩේ උඩ හරි බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න කියොත් වෙන්නේ ඒ මහා පරිමාණ කර්මාන්ත කිහිපයක් මත
සංකේන්ද්‍රණය වෙලා අවදානම්කට ලක් වෙනවා මේ නිසාවෙන් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආර්ථික වැදගත්කමක් තියෙනවා සමාජීය වැදගත්කමක් තියෙනවා ඒ නිසා බැංකුවලට කිසිසේත්ම බැහැර වෙන්න බැහැර කරන්න බෑ වගකීමක් ලෙස සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට සේවා සැපයීම දැන් ඔයගොල්ලෝ විභාගෙදී ප්‍රශ්නයක් අහනකොට එන්නේ ඇයි බැංකුවක් SME වලට ණය දීම නැත්නම් ණය ලබා දීම සේවා සැපීම ප්‍රමුඛතාවයලා සැලකිය යුත්තේ ඇයි කියලා අහුවොත් අන්න මේ මෙතෙක් අපි මෙතන කතා කරා කරුණු මං හිතන්නේ ඒක කරුණු 15ක් 16ක් විතර කතා කළා මේකෙන් කරුණු 7ක් 8ක් ප්‍රමාණයක් වැදගත් කරුණු 7ක් හෝ 8ක් එළියට අරගෙන ඒ ටික කෙටියෙන් විස්තර කරලා දක්වන්න පුළුවන් වෙන්න ඕන ඒ සඳහා ඔයගලන්ට කරුණු මේ 16ක් තිබුණා 15ක් තිබුණා කියලා මේ මුළු ප්‍රමාණයම ලිපිය යුතු නැහැ මේකෙන් කරුණු 7ක් 8ක් තමයි උපරිම ලිපිය යුත්තේ විභාගයේදී බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දැනුම හරියට ප්‍රදර්ශනය කිරීම ඒ දැනුම ප්‍රදර්ශනය කරන්න ලකුණු 5ක් ගන්න කොටසක නම් මම කියනවා 8ක් ලියන්න එතකොට ඕගොල්ලන්ට ඒ ලකුණු 5ම ලැබෙන්න තියෙන ඉඩකඩ බොහෝ වෙසෙයි වැඩි වෙනවා ඒකට ඕන කරන දැනුම තමයි මේ ටියුට් එකේ දක්වලා තියෙන්නේ මේ හෑන්ඩ් අවුට් එකේ තියෙන්නේ හරි දැන් මේ කතා කර මෙතෙක් කතා කරමු කරුණු සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවද මොන හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවද මොකද අපි ගිය සතියේ යම් ප්‍රමාණයක් කාලය වැය කරා ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න ප්‍රශ්න ප්‍රමාණයක් අපි හොයමින් ගිහලා ප්‍රශ්න පත්‍ර බලමින් අපි ප්‍රශ්න විභාග ප්‍රශ්න වල පිළිතුරු දෙන්න පුළුවන් ද කියමින් බලමින් සිටියා ඒ නිසා මම අද පාඩමට වැඩි අවධානයක් යොමු කරනවා මෙතෙක් කතා කරපු කරුණු වල මොන හරි ගැටලුවක් තියෙනවද ඉදිරියට යන්න ඊළඟ ටියුට් එකට යන්න කලින් මේ ටියුට් එක ලැබිලා තියෙන ඕන ඕගොල්ලන්ට මේ වෙනකොට අද පන්තියේ විශේෂ ටියුට් මොන හරි ටියුට් ලැබුණාද පුතා ලැබිලා තියෙනවද බලන්න අද මේ අපි පවත්වන පන්තියේ ටියුට් ලැබුණාද ටියුට් දෙකක් වගේ ලැබෙන්න ඕන දෙකක් හරි ලැබුණාද කියලා මට කියන්න පන්තියේ දරුවෝ කියන්නම ඔයගලන්ට වෙනම ටියුට් එකක් අද ලැබුණාද जय गणीमठ दायक හරි ඒ ටික ලැබිලා තියෙනවා කියන්නේ පුතා හරි හරි ඒ කියන්නේ වලට ඒ ටියුට් ටික ලැබිලා තියෙනවා හොඳයි හරි ඒ කියන්නේ නම් වලින් මට පැහැදිලි හරි ඊළඟට මේ අපේ පාඩමේ වැදගත් එකක් එනවා ඒ තමයි විභාගයේදී වරක් දෙවරක්ට වැඩිය ප්‍රශ්නයක් අහලා තියෙනවා දෙවරක් හෝ තුන් වරක් අහලා තියෙනවා බැංකු සහ මූල්‍ය ආයතන විශේෂයෙන් බැංකු ඇයි සමහර ඉදාවට SME වලට ණය සහ මූල්‍ය සේවා සපයන්න මෙච්චර අකමැති වෙන්නේ ඇයි? මොකද්ද විශේෂ බලපාන හේතු? මොන හරි විශේෂ හේතු තියනවාද ඒ ඇයිට මේ සේවා සපයනකොට ඒකට මැලි වෙන්න? ඒකට නොකමැත්තක් දක්වන්නේ. ඉතින් කාගේරි මයික් එකක් ඔන්නලා තියනවා ඒක කවුද? ඉන්දික ජයසූරිය. හරි. Thank you. හරි. ඇයි බැංකු සහ මූල්‍ය ආයතන සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ණය ලබා දීමට අකමැත්තක් නැත්නම් නොකමැත්තක් දක්වන්නේ මැලි වෙන්නේ ඇයි මේ ගැන මොනවද හේතු කියලා අපිට සලකා බලන්න වෙනවා දැන් මේ ගැන හේතු ලියනකොට අපිට හිත හිත අරක වෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන් කියලා ලියන එක ක්‍රමානුකූල නැහැ ක්‍රමවත් නැහැ ඒ නිසා මේ මම ටියුට් එක මේ ඔයගලට දැන් මම මේ ස්ක්‍රීන් එකට අරන් තියෙන ටියුට් එක හැදුවා ඒක ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා මේකේ සාකච්ඡා කරනවා මේ හේතු එන්න පුළුවන් ක්‍රම දෙකක් දැන් මේකේ කියනවා පළවෙනි මාතෘ සුබ බැංකු විසින් සුමක වලට ණය ලබා දීමට මෙලිවන්නේ ඇයි ඉහත මාතෘකාව පිළිබඳ සරලව කරුණු සලකා කරුණු කිහිපයක් හඳුනා ගැනීම අපගේ අරමුණ නොවේ එසේ අධ්‍යයනය කිරීම විශේෂ දැනුම සඳහා ප්‍රමාණවත් වන්නේද නැත එබැවින් මූල්‍ය සපයන පාර්ශවය නැත්නම් සප්ලයි සයිඩ් කියලා කියනවා. ලෙස බැංකු සහ මූල්‍ය ආයතනද
මූල්‍ය ඉල්ලුම් කරන පාර්ශ්ව වෙන තන් ඩිමාන්ඩ් සයිඩ් ලෙස සුමකද හඳුනාගෙන ඒ ඒ පාර්ශ්වය නිසා මාතෘකා කරන කරුණ වෙත කරන බලපෑම අධ්‍යයනය කරන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ? SME වලට ණය දෙන එකට බැංකු මැලි වෙන්නේ හුදෙක් SME වල තියෙන අඩුපාඩු හින්දාම විතරක් නෙවෙයි. බැංකු වලත් තියෙනවා නැත්තම් මූල්‍ය ආයතන වලත් තියෙනවා අඩුපාඩු තියෙනවා ප්‍රශ්න. මේ දෙකම තේරුම් ගන්න ඕනේ. මොකද SME වල විතරක් ප්‍රශ්න තියෙනවා නම් එනම් බැංකු SME කියන ශාස්ත්‍රයේ අහක දාන නෑ එහෙම වෙලා නෙවෙයි තියෙන්නේ. මේ ප්‍රාශ්‍රව දෙකේම තියෙනවා යම් යම් ප්‍රශ්න. යම් යම් වැදගත් හේතු මේ ණය දීම සඳහා සොයා බැලීමට බැලි වෙන්නට අපි ඒව වෙන වෙනම අඳුරගමු. ඒ අනුව මේ ඩියුට් එකේ කියනවා ඉල්ලුම් කරන පාර්ශ්වය නැත්තම් SME එක පැත්තේ මොනවද තියෙන හේතු බැංකු වලින් සේවා ලබා ගැනීමට බැංකු බැලි වෙන්නේ ඇයි? SME එකකට ණයක් දෙන්න SME එකකට සේවාවක් සපයන්න බැංකුව හරි අකමැත්තක් දක්වනවා. ඒකට බලපාන හේතුව තියන්නේ SME එක පැත්තෙමයි. මොනවද එහෙම හේතු? පළවෙනි එක සුමක යනු ණය ලබා දීමට තරම් සුදුසු ශාස්ත්‍රයක් නොවන බවට ඇති ප්‍රචලිත දුර්මතය. SME කියන්නේ ණය දෙන්න හොඳ නැති එකක්. මේක මයික්‍රෝ ෆයිනෑන්ස් වලටත් තියෙන එකක්. ඒකට බලපාන හේතුව කියලා යටින් කියනවා මේකට බලපාන හේතුව අලුතින් ආරම්භ කරන සුමක වලින් 95%ක් පමණ ආරම්භයේ මුල් වසර 3 පමණ වන විට අභාවයට ලාම විය හැක. එමෙන්න ණය පැහැර හැරි ශාස්ත්‍රයන් අතර සුමක බොහෝ විට මුලට පැමිණීමට හේතුවක් විය හැක. SME පටන් ගන්නේ වගේ 95%ක් අන්තිම පළවෙනි අවුරුදු 3 වහලා දාන. ඒ වගේම ණය අපි කියන්නේ non performing loan ක්‍රමික ණය. ඒ වගේම වැඩි ප්‍රමාණයක් තියෙන SME දුර්මතයක් තියෙනවා SME වලට මේක හේතු SME වලට ණය දෙන්න මැලි වෙන්නට ව්‍යාපාරික සාර්ථකත්වයේ සනාත කිරීමට එස වාර්තා සහ පොත්පත් තම සුමකවල බොහෝ විට පෙළඹෙන්නේ නැහැ. ඒවල පොතපත ගිනුම් ගන්නේ බොහෝ විට ඒ තමයි හැමදේම තියෙන්නේ. ණය ඇගීමේ ක්‍රියාවලිය හරි අපහසු. ණය ඇගීමේ ක්‍රියාවලිය ඉන්න දරුවෝ දන්නවා හරි අතුරු හොයන්න. උදාහරණයකට ගිල්පත් ගෙවීම මේවා කොහෙවත් නැහැ. විගණනය කරපු ගිනුම් මොඩිට කලමනාකරණ ගිනුම් නැත්තම් තොරතුරු ලියපු පොතක් ඉතින් ඔළුවේ මතක තියාගන්න බැංකුවකට ණය ඇගීමේ ක්‍රියාව ගණදෙනු කිරීම කරදරයි. හේතුවක් බැංකු SME එක බාහිර මූල්‍ය අත්‍යවශ්‍යම වන මූලික අවධිය. එකට සල්ලි ඕන වැඩි සපෝට් එක ඕන සහාය ඕන වෙන බොහෝ SME වලට දෙන්න තරම් සුරකුමක් නැහැ, ඉඩමක් නැහැ, දෙන්නේ නැහැ, යන්ත්‍ර සූත්‍ර නැහැ. මුල්වදී බොහොම කුඩාවට තියෙනවා. එයාලට වැඩිපුරම මුදල් අවශ්‍ය මොකද කාර්යය. මෙහෙම වත්කමක් නැහැ. SME වල නෑ. මොකද බැංකු කැමති නැහැ. අනේ බැංකු වලට බලපෑ අවධානය යොමු නොවීමට හේතුව අපිට පේන්නේ නැහැ. අපි කොයා බැලුවොත් එහෙම අපිට පේනවා SME එච්චර මේ පැත්තෙන් සාර්ථක නැහැ කියලා. එතකොට බැංකු සිතනවා මේගොල්ලන්ට ණය දුන්නොත් අපිට ගැටලුවක් වෙන්න ඕන කියලා. ඊළඟ එක තමයි වෙනත් වාර්තා තබා ගැනීමට ඇති නොදැනුවත්.
මේ වල අය දන්නේ නැහැ ගිනුම් පොත් තියාගන්නේ කොහොමද තියන්න එක කරන්න අවශ්‍යද කියන පුතා ඒ සෙන්ඩ් ඔප්ෂන් එක කරා ශී කියන් හරි මම අවසාන වශයෙන් සාකච්ඡා කරමින් හිටියේ දැන් ටියුට් එක පේනවද කියලාත් කියන්න මට කවුරු පුතෙක් මට කියන්න මයික් එක ඔන් කළා පේනවා සර් පේනවා මම කියමින් හිටියා බාහිර මූල්‍ය අත්‍යවශ්‍ය වන මූලික අවධිය ගැන මම කිව්වා ඒ ටික ඔයාලට අහුණාද පුතා බිස්නස් එකක් SME එක බොහොම කුඩා කාලේදී ඒගොල්ලන්ට සුරකුම් නැහැ කියන කතාව මම පැහැදිලි කරා ඒක අහුණාද ඔව් සර් අහුණා රයිට් ඊට පස්සේ SME වල මූල්‍ය විනයක් නැහැ ඒක ඒකත් ප්‍රශ්නයක් කියන එක පැහැදිලි කරා ඊතල පළ මේ දෙවෙනි පිටුව සාකච්ඡා කරනකොට ඒ ප්‍රමාණය ඇහෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා සර් සුරකුම් ලෙස ලබා දිය හැකි වත්කම් කියන එක කියන්නකො හරි මෙහෙමයි වෙන්නේ දැන් SME එකකට බිස්නස් එකකට සල් SME එකක් වෙනකොට ඒගොල්ලන්ට ඇහෙනවද පුතා मूल्य अवश्य ඒගොල්ලෝ SME එක පටන් ගත්ත මුල් අවදීදී මොකද ඒගොල්ලන්ට කාරක ප්‍රාග්ධනිය ඕන බිස්නස් එක කරගෙන යන්න සල්ලි ගොඩක් ඕන හැබැයි ඒ කාලය ඇතුළත ඒගොල්ලන්ට වත්කම් නැහැ සුරකුම් විදියට බැංකුවකට නැත්නම් මූල්‍ය ආයතනයකට දෙන්න මොනවාද වත්කම් කියලා මේ බලාපොරොත්තු වෙන්නේ දේපල ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර වාහන මේවා නැහැ එතකොට බැංකුවව මූල්‍ය ආයතන කැමති වෙන්නේ නැහැ මේවට මුදල් දෙන්න නැත්නම් සේවා සපයන්න හැබැයි ඇත්තටම නම් ඒ කාලේ තමයි ඒගොල්ලන්ට වැඩිපුරම සහයෝගය අවශ්‍ය. බැංකුව ඔය මූල්‍ය ආයතන සුරකුම් බලාපොරොත්තු වෙනවා නම් සුරකුම් නැති වෙලාවෙ ඒගොල්ලෝ ණය ලබා දෙන්න මැලිකමක් දක්වනවා. හැබැයි SME එක යම් ප්‍රමාණයකට දියුණු වෙලා ඒගොල්ලන්ට සුරකුම් විදියට දෙන්න දේවල් වැඩි වෙනකොට අන්න බැංකුව කැමති වෙනවා ණය දෙන්න. ඒ නිසා මූලික අවධියේදී SME වල බොහෝ විට බැංකු සම්මුල්‍ය ආයතන SME වලට සපෝට් කරන්න කැමති නැහැ උදව් කරන්න කැමති නැහැ. පැහැදිලි වුණාද පුතේ අහපු එක්කිනාට? දරුවෙක් මගේ රයිට් ඕකේ. හරි. ඊළඟට යනවා මූල්‍ය භාවිතය පිළිබඳ ඉතා සරල විනය. මූලික බිස්නස් එකකට තියෙන්න ඕන බිස්නස් මුදල් පාවිච්චි පිළිබඳ විනයක් තියෙන්න ඕන. ඒ විනය ලැබෙන්නේ කොහොමද? මූල්‍ය සාක්ෂරතාවයේ හරහා. බොහෝ විට SME වලටත් මූල්‍ය සාක්ෂරතාවයේ නැහැ. ඒ නිසා SME එක ක්‍රියාත්මක වෙන්නේ මුදල් මූල්‍ය විනය නැති ආකාරයට. එහෙම විශ්වාස දැක්කම එහෙම SME එකක් දැක්කම බැංකු කැමති වෙන්නේ නැහැ මූල්‍ය ආයතන කැමති වෙන්නේ නැහැ ණය පහසුකම් නැත්තම් වෙනත් සේවාවල් ලබා දෙන්න. විශේෂයෙන්ම ණය ලබා දෙන්න කැමති වෙන්නේ නැහැ. ඔන්න තවත් එක හේතුවක්. ඊළඟ හේතුව තමයි බොහෝ SME කරන අය හරි බයයි මූල්‍ය වාර්තා තබා ගන්න. මූල්‍ය වාර්තා ලියන්න නැතිකම වෙනම කතාවක්. හැබැයි තියාගන්න දැනුවත්භාවයේ තිබුණත් තියාගන්න බොහෝ විට බියටපත් වෙනවා. මොකද බදු ගෙවීමට නැත්තම් වෙනත් ගෙවීම් කරන්න වෙයි කියලා. ලංකාව ගත්තොත් මේකට හොඳ උදාහරණයක්. ටැක්ස් ගෙවන්න වෙයි කියලා විශාල බයක් තියෙනවා. ඒ නිසා ගිණුම් පොතක් කොහෙවත් තියාගන්නේ නැහැ. ගිණුමක් ලියන්නේ නැහැ. බැංකුවක් හැබැයි මේවා බලාපොරොත්තු වෙනවා හරියට මේ පවත්වාගෙන යි කියලා. ඒ නිසා බැංකුවක් ගිහිල්ලා මේවා ඉල්ලනකොට අපිට තොරතුරු ලබා දෙන්න ණය ගැනීම කරන්න කියලා SME එකට එහෙම දෙන්න තොරතුරු නැති වෙනවා. ඒක විශාල හේතුවක් බවට පත් වෙනවා SME ත් එක්ක ගනුදෙනු කරනකොට. ඒක නොකැමැත්තට විශාල හේතුවක් වෙනවා. ඔගලොන්ට අත්දැකීම් ඇති බොහෝ විට SME කියන මාර්ග මට්ටමට වන්න බොහෝ ගනුදෙනු කරු ගාව තොරතුරු නැහැ. ඇහුවොත් මොකද කියන්නේ? තොරතුරු ටික ලියා ගන්න මම මතකින් කියන්නම්. එහෙම තමයි වෙන්නේ.
මේක ඒ නිසා බැංකුව අකමැති වෙනවා තොරතුරු සපයන්න. හොඳයි. ඔන්න ඊළඟ එකත් හරි වැදගත්. මම ඒ කීප ටික තේරුණාද පුතේ? ඒ කීප ටික තේරුණාද? පැහැදිලි වුණාද කියන මට? ඔව් සර්. රයිට්. Thank you. අපි යනවා ඊළඟ එක. මේක හරි වැදගත්. මෙන්න මේ කාරණාවත් හොඳට මතක කරගන්න. නිසි ලෙස අධ්‍යයනය කර නිගමනය කළ ආයතනික හා කළමනාකරණ ව්‍යුහයක් සුමකවල නොමැති නිසා අයිතිකරුවා හෝ සමීපතමයන් කිහිප දෙනෙක් මුළු ආයතනයම පරිපාලනය පාලනය කරන බව පෙනී යයි. ඒ කියන්නේ මොකද්ද දන්නවද? බොහෝ විට SME වල එහෙම ලොකු ආයතනික ව්‍යුහයක් නැහැ. බොහෝ විට එක්කෙනෙක් විසින් පාලනය කරනවා. එහෙම නැත්නම් පවුලක දෙතුන් දෙනෙක් විසින් පාලනය කරනවා. එහෙම තමයි SME ක්‍රියාත්මක වෙන්නේ. SME වල හැටිය ඒක තමයි. SME වල ස්වභාවය ලංකාවේ මේ කොළඹ ආශ්‍රිතව මම දැනුවත්ව SME එකක් තිබුණා. ඒගොල්ලෝ කරේ පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත් නිෂ්පාදනය කරපු එක. අභ්‍යාස පොත් කියන්නේ එක්සර්සයිස් පොත් හදන එක තමයි කරේ. මේ ව්‍යාපාරය කරේ එක පුද්ගලයෙක් විසින්. ඒක SME එකක් විදිහට කරගෙන ගිහී ඉතාම සාර්ථකව කරගෙන ආවා. බොහොම කුඩා මට්ටමේ සිට යම් කිසි ඉතා සාර්ථක මට්ටමකට ආවා. මේ ව්‍යාපාරයේ සේවය කරපු සේවකයෙක් විසින් ව්‍යාපාරයට වංචාවක් සිද්ධ කරලා තිබුණා. වංචා කීපයක්ම කරලා තිනවා. ඒක දිගේ ඒ වංචාව කරමින් එනකොට මේ SME එකේ අයිතිකරු ඒක දැනගන්නවා. දැනගෙන ඒක පිළිබඳව සොයා බලනවා. ඒ පිළිබඳව කරුණු විමසනවා සේවකයාගෙන්. ඊට පස්සේ සේවකයා යම් කිසි දවසක මේ කර්මාන්ත ශාලාව වහලා තියෙන දවසක ඇවිල්ලා කර්මාන්ත ශාලාවේදී අයිතිකාරයව හම්බ වෙනවා මේ ගැන සාකච්ඡා කරන්න. හරි. මේක කර්මාන්ත ශාලාව වහලා තියෙන දිනයක් නිසා කර්මාන්ත ශාලාවේ කවුරුත් ඉඳලා නැහැ. කුඩා කුඩා කර්මාන්ත ශාලාවක්. පුත්ක මේ අයිතිකරු ගෙදරින් ගියා මේ රැස් මේ හමුවට නැත්තම් මේ සාකච්ඡාවට. කොහොමත් හවස් වෙනකොට මේ පුද්ගලයා නැවත ගෙදර එන්නේ නැහැ. නැති නිසා තමන්ගේ බිරිඳ සහ දරුවෝ මේ ගැන මේ හොයා බලන්න යනවා. ඔහු එන්නේ නැහැ. දුරකථනයට පිළිතුරු දෙන්නේ නැති නිසා කර්මාන්ත ශාලාවට යනවා. ඔහු කොහෙද කියලා බලන්න. යනකොට පේන්න තියෙනවා ඔහු කර්මාන්ත ශාලාව තුල ඇද වැටිලා ඉන්නවා. ඊට පස්සේ කර්මාන්ත ශාලාව ඇතුළට ගියාම තේරෙනවා ඔහුට කම් කිසි කෙනෙක් යම් විදිහකට පහර දීලා ඔහු එතන මිය ගිහින් කිය. හරි. ඒකට ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච ඒ සිද්ධිය නැත්නම් ඒ අපරාධය කරපු පුද්ගලයා මේ ආයතනයේ සේවකයා බව හඳුන ගන්නවා. ඔහු අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය නීති ක්‍රියාවලිය සිද්ධ වෙනවා. නමුත් වියා SME එකේ අයිතිකරු නැත්නම් ව්‍යාපාරිකයව දැන් ව්‍යාපාරේ නැහැ. ඔහු මිය ගිහින්. දැන් විශාල ප්‍රශ්නයක්. දැන් අන්න මම කලින් මම කියනවා SME වල තියෙන අනේම ව්‍යාපාරය කරගෙන ගියා. බිරිඳට ව්‍යාපාරය ගැන දැනුමක් ඇත්තෙම නැහැ. දරුවන් කුඩා දරුවෝ. ඒ නිසා ව්‍යාපාරය දැන් බරපතල ගැටලුවකට ලක් වෙනවා. බැංකුව නැත්තම් මූල්‍ය ආයතන මේ ව්‍යාපාරයට ණය සපයලා තියෙනවා. දැන් ව්‍යාපාරය අනුප්‍රාප්තිකෙක් නැතුව පවත්වාගෙන යාමේ ගැටලුවකට ලක් වෙනවා. ණය ලබා දුන්න බැංකු සහ මූල්‍ය ආයතන ඒ නිසාවෙන් ගැටලුවකට ලක් වෙනවා. සේවක පඩිනඩි ගෙවන්න විදිහක් නැහැ. සැපයුම් කරුවන්ට ගෙවන්න විදිහක් නැහැ. ඇයි නිෂ්පාදන ක්‍රියාවලිය වෙන්නේ නැහැ? ආයතනයේ සේවකයන් කීප දෙනෙක් එකතු වෙලා මේ අයිතිකරුවාගේ බිරිඳත් එක්ක සාකච්ඡා කරලා දැන් ව්‍යාපාරයේ බොහොම අමාරුවෙන් යලි ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ඒ අනුව බැංකුත් ඒකට සහයෝගය දීලා කොහොම හරි ව්‍යාපාරය බොහොම අමාරුවෙන් ඇදගෙන යනවා. මේක මේ ඇත්තටම සිදු වෙච්ච සිදුවීමක්. මොකද්ද මේ SME එකේ තිබිච්ච ගැටලුව? අනුප්‍රාප්තික සැලසුමක් හදලා තිබුණේ නැහැ. සක්සෙෂන් ප්ලෑන් එකක් නැහැ. ඒකෙන් වෙන්නේ මොකද්ද? බැංකු හෝ මූල්‍ය ආයතන ඒ ව්‍යාපාරයේ දෙස බලනවා. අනුප්‍රාප්තිකෙක් නැහැ.
ගැටලුවකට මැදි වුණොත් ව්‍යාපාරයේ පැවැත්ම අහෝසි වෙනව නැත්තම් ව්‍යාපාරයේ පැවැත්ම ගැටලුවකට ලක් වෙනවා. ඒ නිසා අපි ණය දෙන්න මැලි වෙනවා, ණය දෙන්න අකමැති වෙනවා. මේක මේ ප්‍රායෝගිකවම සිද්ධ වෙච්ච දෙයක්. මේක ලංකාවේ බොහෝ ව්‍යාපාරවල තියෙනවා. බොහෝ විට එක් පුද්ගලෙක් විශේෂයෙන්ම සැමියා ව්‍යාපාරයක නිරත වෙනවා නම් බිරිඳ ව්‍යාපාරය ගැන ඉගෙන ගන්නේ නැහැ. බොහෝ විට ව්‍යාපාරයේ තොරතුරු නැහැ. තොරතුරු තියෙන අයිතිකරුවගේ ඔළුවේ. ඔහුගේ හිතේ නැත්තම් මතකයේ තියෙන්නේ. එතකොට ඔහු නැති වෙලාවක ව්‍යාපාරයට පවතින්න බෑ. මේ නිසා බැංකු මූල්‍ය ආයතන SME එක ගනුදෙනු කරනකොට ඉතාම ප්‍රවේශම් සහගතව ගනුදෙනු කරන්නේ. එහෙම වුණාම සුරකුම් නැත්තන් ණය දෙන්නෙම නැහැ. සමහරලාට රක්ෂණයක් ගන්න කියනවා, ජීවිත රක්ෂණ පවා ගන්න කියනවා, ණය සුරකුම් කරන්න රක්ෂණ ගන්න කියනවා. එහෙම කරන්න හේතුව අනුප්‍රාප්තික සැලැස්මක් නැතිකම. ඒක බැංකු SME වලට ණය දෙන්න මැලි වෙන ප්‍රධාන හේතුවක්. ඒක තේරුණාද පුතා? ඒ කාරණාව තේරුණාද? මොකද අද මේ මම සරින් සරි අහන්න ඕන මොකලන්ද මේ තාක්ෂණයේ ප්‍රශ්න ඉන්න නිසා. රයිට්. මම ටියුට් එක නේ. ටියුට් එක පෙන්නන්නම්. ට්‍යුට් එකේ ඊළඟට තියෙනවා පුතා ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ තව ටිකකින් පෙන්වන්න ගන්නවා. බොහෝ විට සුමක අවිධිමත් ලෙස කලමනාකරණය වන බැවින් වෙළඳපොළ පිළිබඳව හා ව්‍යාපාරයට වැදගත් වන වෙනත් අංශ කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොවේ. ඒ නිසාම ව්‍යාපාරයේ ධාරිතාවය සහ හැකියාව ගැන අයිතිකරුවන්ට වුවත් නිවැරදි අවබෝධයක් නැත කියලා. මේ මොකද්ද මේ කියන්නේ? SME එක විධිමත්ව හරියට ප්ලෑන් කරලා හරියට සකස් කරලා කරන්නේ නැහැ. හරි සැලසුමක් නැහැ. ඉදිනදා වැඩ කටයුතු ඔහෙ කරගෙන යනවා මිසක පිළිවෙලක් නැහැ. ඔයගොල්ලෝ ගිහින් බලන්න SME වලට තොග සමහරලා අමුද්‍රව්‍ය තොගය එක තැනක ගොඩ ගහලා. නිමි භාණ්ඩ තොගය තව තැනක ගොඩ ගහලා. හරිද? කර්මාන්ත ශාලාව පිරිසිදු නැහැ. හරිද? පිළිවෙලක් නැහැ. සේවකයෝ හරියට කටයුතු කරන්නේ නැහැ. ආරක්ෂිත උපකරණ නැහැ. සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හරි සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන නැහැ. එහෙම වුණහම කර්මාන්තය පිළිබඳ අවබෝධය ඇත්තටම අයිතිකාරයටත් හරියට නැහැ. මොකද එයා දන්නේ නැහැ කොතනද අමුද්‍රව්‍ය තිබෙන්නේ. මොනතරම් විනාශයක් වෙනවද? කොච්චර හානි වෙනවද? කොච්චර අපත යනවද? නිමි භාණ්ඩ කොහෙද තියෙන්නේ? ඒවා හරියටම ගබඩා කරලාද? මේවා ගැන අවබෝධයක් නැහැ. හොඳම උදාහරණේ ලංකාවේ වාහන අලුත් වැඩියා කරන තැනකට යන්නකො. රිපෙයාර් කරන වාහන රිපෙයාර් කරන ගෑරේජ් එකකට යන්න බලන්න. මේ එතන තියෙනවා තව වාහන 20ක විතර කෑලි තියෙනවා තැන් තැන් වල දාලා. ඒ කියන්නේ කලින් කරපු එක්ක හදපු වාහන වල කෑලි නැත්තම් දැනට හදන වාහන තැන් තැන් වල විසි කරලා තියෙන්නේ. හැම තැනම විනාශ කරකේ. හරි බැලුවොත් අර කළු තෙල් වැටිලා හැම තැනම. ගොඩක් අය හිතනවා මේක තමයි මේ ව්‍යාපාරයේ හැටි, ඉතින් ඒවා එහෙම තමයි කියලා. හැබැයි වැඩේ තියෙන්නේ ඒ ව්‍යාපාරේ ඉන්න මිනිස්සුයා දන්නෙත් නැහැ වැඩේ වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා සේවාව හරියට වෙලාවට දෙන්න බෑ. ගනුදෙනුකරුවෙකුට හරියට සේවාව වෙලාවට සපයන්න බෑ. වාහනයක් හදන්න දැම්මොත් කවද හම්බ වෙයිද කියලා අපි දන්නේ නැහැ. මේ නිසා SME වලට සේවා සපයන්න ගියාම බැංකු සහ මූල්‍ය ආයතන හිතනවා මේ වගේ කෙනෙකුට මූල්‍ය සේවා සපයන එක බැංකුවට පාඩුවක් වෙන්න පුළුවන් කියලා. අන්න SME වල තියෙන ප්‍රශ්නය. ඊළඟට ණය ලබා දෙන ආයතන වලට පැහැදිලි ලෙස දැක්වෙන පරිදි පිළියෙල කර අනාගත සැලසුම් සුමකවලට නැහැ. ව්‍යාපාරයේ පවත්වාගෙන යන්නේ අයිතිකරුවන්ගේ හැකියාව මත පමණයි. දැනට ඔවුන් සතු හැකියාවන් සහ කුසලතාවයන් වර්ධනය කර ගැනීමට විධිමත් වැඩපිළිවෙළක්ද නැත. බොහෝ විට SME එක කරන්නේ අයිතිකාරයාගේ දැනට තියෙන දැනුම. එහෙම නැත්නම් එයා ඉගෙන ගත්ත ප්‍රමාණය. SME එකට අනාගත සැලසුමක් නැහැ.
අනාගතේට සැලසුමක් නැහැ. තව අවුරුදු 5කදී කොතෙන්ටද යන්නේ? මොන විදිහටද යන්නේ? ශාකාවල් විවෘත කරනවාද? අලුත් සේවාවන් දෙනවද? අලුත් නිෂ්පාදන හදනවද? තාක්ෂණය අලුතෙන් ගේනවද? මේවා ගැන සැලසුමක් නැති නිසා දැන් කරගෙන යන විදිහට කොහොම හරි කරනවා කියන එක තමයි ඔළුවේ තියෙන්නේ. ඒ වගේම දැනට SME කේ ඉන්න සේවකයන්ගේ අයිතිකරුවාගේ කාගේවත් දැනුම කුසලතාවේ වර්ධනය කරන ක්‍රමවේදයක් නැහැ. අලුත් තාක්ෂණ ඉගෙන ගන්න නැහැ. එහෙම වුණාම SME ත් එක්ක ගනුදෙනු කරන්න බැංකුව අකමැති වෙනවා. ඒක තව වැදගත් හේතුවක්. ඊළඟට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත බොහෝ විට නවීන තාක්ෂණ ක්‍රමවේදයන් භාවිතයට පසුගාමි බවක් දක්වනවා. අකමැති. ටෙක්නොලොජි ගේන්න කැමති නැහැ. ඒ විතරක් නෙවෙයි රක්ෂණ හා වෙනත් ආවරණ තියාගෙන ඒවා ගන්නෙ නැහැ. ඒකට හොඳ උදාහරණ තියෙනවා. ඒකට හොඳ උදාහරණ තියෙනවා. බොහෝ විට SME කැමති නැහැ රක්ෂණ වගේ දේවල් ගන්න. අලුත් තාක්ෂණයේ ගේන්න කැමති නැහැ. පරණ තාක්ෂණයේ වැඩ කරපුවාම අපත යනවා, හානි වෙනවා, ගුණාත්මයක් නැහැ භාණ්ඩවල, විදුලි බලයේ හැමදේම අපත යනවා. හැබැයි කවදාවත් වෙනස් කරන්නේ නැහැ. ඒවට ආයෝජනය කරන එක ඒගොල්ලෝ හිතන්නේ වියදමක් කියලා. ඒගොල්ලෝ හිතනවා කොහොම හරි මේ තියෙන ඒවායින් හදන එක තමයි ලාභදායක. ඒ වගේම රක්ෂණ වෙනත් ආවරණ ඒවා ගන්නෙ නැහැ. ඕගොල්ලෝ ගිහිලා SME එක බැලුවොත් එහෙම සමහරලාට එතන තියෙනවා ගිනි ගන්න ගිනි ගැනීමට ලක් වෙන්න පුළුවන් දේවල්, රසායනික ද්‍රව්‍ය, මේ ආග්‍රහණය කරන්න හොඳ නැති දේවල් මේවා අනන්ත තියෙනවා. සේවකයෝ කිසිම සුරකුමක් නැතුව කිසිම පරිස්සමක් නැතුව වැඩ කරනවා. තවොත් සේවකයන්ව රක්ෂණය කළා තියෙන්නේ නැහැ කරලා නැහැ. හැබැයි සේවකයෙකුට කරදරයක් වුණොත් සේවකයාට ගිවා ගන්න සේවකයාව බලා ගන්න ක්‍රමයක් නැහැ. තාක්ෂණය පරණ වුණාම තාක්ෂණයෙන් වෙන්න පුළුවන් හානි වැඩි. මේ වගේ දේවල් අනන්ත වෙලා තියෙනවා SME. අන්න SME වලට ඇයි බැංකුව කැමති නැත්තේ? හරි අකමැති. ඊළඟට SME වලට තියෙන තව විශාල ප්‍රශ්නයක් තමයි මම මේක ටියුට් එකේ තියලා මම කියලා දෙන්න. බොහෝ SME පටන් ගන්න තියෙන්නේ එක්ක පියා නැත්නම් ඊට කලින් පරම්පරාව විසින් පටන් ගන්න තියෙන්නේ. ඒ අය SME පටන් ගන්න තියෙන්නේ තමන්ගේ කැමැත්තෙන්, තමන්ගේ හැකියාවෙන්, තමන් දන්න කර්මාන්තේ නිසා. හැබැයි ඊළඟ පරම්පරාව එතෙන්ද සූදානම් කරන්නේ නැති නිසා හෝ ඊළඟ පරම්පරාවට මේ පිළිබඳ ඇල්මක් නැති නිසා SME වැහිලා. මම අත්දැකලා තියෙනවා සමහර කර්මාන්තවල නිරත වෙන්න අලුත් පරම්පරාවේ දරුවෝ කැමති නෑ. උදාහරණයකට කුකුල් මස් ව්‍යාපාරය. කුකුල් මස් ව්‍යාපාරයක් විදිහට කරන කර්මාන්තවල දැනට කරගෙන යන කර්මාන්තයේ අනාගත පරම්පරාව බාරගන්න කැමති නෑ. ඒ අය කියනවා සත්ව හිංසනේ වැරදි. මේ ව්‍යාපාර වලින් මුදල් හම්බ කරන එක නැත්තම් මුදල් සොයාගන්න එක මේ හොඳ නැහැ. එතකොට මේ ව්‍යාපාරය අහොස්. මේ ව්‍යාපාරය වැහිලා යන කවුරුත් බාර ගන්න කෙනෙක් නැහැ. දැන් එහෙම ව්‍යාපාර කීපයක්ම ලංකාවේ තියෙනවා. සමහරලාට ඒ තා පාරම්පරික ව්‍යාපාරයක ඉරිත වෙන අලුත් අය කැමති. එයා කැමති වෙනත් සම්පූර්ණයෙන්ම වෙනත් ව්‍යාපාර කටයුත්තක නිරත වෙන්න. වෙනත් කටයුතු වලට මාරු වෙන්න. සමහර අය රැකියාව වලට කැමති. සමහර අය නිර්මාණාත්මක දේවල් වලට කැමති. එහෙම වුණාම වෙන්නේ මේ ව්‍යාපාරය අවුස් වෙනවා. එතකොට මේක බැංකුව නැත්තම් මූල්‍ය ආයතන මේක දැක්කොත් ඒ අය කරන්නේ මූල්‍ය නැත්තම් බැංකුව සේවා සපයන ණය ලබා දෙන්න විශේෂයෙන්ම ණය ලබා දෙන්න අකමැති වෙනවා. මේවා SME වල තියෙන ඉතාම ප්‍රායෝගික ඉතාමත්ම දැඩිව පෙනෙන්න තියෙන ප්‍රශ්න. දැන් මේවා විභාගයේදී අහනවාද? ඔව්. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ණය ලබා දීමේදී බැංකු සහ මූල්‍ය ආයතන පසුගාමි බවක් දක්වනවා නැත්නම් නොකැරැත්තක් දක්වනවා. මේ සඳහා බලපාන හේතු කෙටියෙන් විස්තර කරන්න නැත්නම් ඒ පිළිබඳ අධ්‍යයනයක් කරන්න කියලා කීවම දැන් අපි මෙතන සාකච්ඡා කරා නම් කරුණු 10ක්
මෙතන ඉන්න දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ එකකින් කරුණු පහක්වත් අරගෙන ප්‍රශ්න උත්තරයට එකතු කරන්න. මොකද ලකුණු පහක කොටසකට මම කියනවා කරුණු අටක්වත් ලියන්න ඕන ඒ කරුණු අට සපය ගන්න ඕන. එතෙන්දිත් මම කියව හේතු SME එක පැත්තෙත් හේතු තියෙනවා බැංකු පැත්තෙත් හේතු තියෙනවා. එහෙනම් SME එක පැත්තෙන් හේතු හතරක් හෝ පහක් බැංකු පැත්තෙන් හේතු හතරක් හෝ පහක් අරගෙන තමයි උත්තරයට එකතු කරන්නේ. ඒකෙන් මොකද කරන්නේ අපි ලකුණු සම්පූර්ණයෙන් ගන්න පුළුවන් විදිහට උත්තරේ සකස් කරනවා. දැන් මේ ටියුට් එක තියෙන්නේ කටපාඩම් කරගන්න නෙවෙයි. ටියුට් එකේ තියෙනවා කරුණු ටිකක් ඒවා කියවලා අවබෝධයෙන් ගිහිල්ලා විභාගයේදී ඉදිරිපත් වෙන ප්‍රශ්නයට වඩාත්ම හොඳ කරුණු ටිකක් එකතු කරලා එනවා. ඒ නිසා තමයි මගේ මම ටියුට් දෙනකොට කරුණු ගණනාවක් දක්වලා තියෙන්නේ. එතකොට කියවලා තේරුම් ගත්තාම ඉන් ඒකෙන් කරුණු 10ක් තිබුණා නම් පහක් මතක තියාගන්න තමයි අවශ්‍යතාවය. පහක් අවබෝධයෙන් මතක තියාගන්න. ඔව් රජිනි, ඔව් එනවා මම එතෙන්ට එනවා. රජිනි අහනවා මොනවද බැංකුව පැත්තෙන් තියෙන ප්‍රශ්න? SME වලට ණය නොදෙන්න. ඔව් ඒක තමයි අපේ ඊළඟ පැත්ත. දැන් අපි මේ කතා කරේ SME එක පැත්තේ මොනවද තියෙන ප්‍රශ්නද? එහෙනම් ණය නොදෙන්න බැංකු පැත්තේ ප්‍රශ්න තියෙනවා. මොනවද ඒ ප්‍රශ්න කියලා අපි ටියුට් එකේ ඊළඟ කොටසේ තියෙනවා. ඊළඟට මේකේ කියනවා ඒ කියන්නේ මීළඟට බැංකු සහ ණය සපයන ආයතන සැපයුම් පාර්ශ්වයේ ලෙසගෙන එම ආයතන සම්බන්ධ කරුණු මත සුමක වෙත ණය ලබා දීමට මැලිවෙන අවස්ථාවන් හඳුනා ගනි. මොනවද මේ සැපයුම කරන්නේ කවුද ණය? බැංකු සහ මූල්‍ය ආයතන. ඒගොල්ලෝ සප්ලයි සයිඩ් එක කියලා හිතලා ඒගොල්ලන්ගේ මොනවද තියෙන ප්‍රශ්න කියලා අපි බලමු. ණයදෙන ආයතන වල ප්‍රතිපත්ති හා ක්‍රමෝපාය සැලසුම් වල සුමක කෙරෙහි වැදගත්කමක් නොදැක්වීම මේ නිසා සුමක නොවන මහා පරිමාණ ණයකරුවන් වෙත වැඩි අවධානයක් යොමු වෙනවා. බැංකු මූල්‍ය ආයතන වැඩිපුර තමන්ගේ ප්‍රතිපත්ති හදලා තියෙන්නේ පුළුවන් තරම් මහා පරිමාණ අපි කියනවා කෝපරේට් කස්ටමර්ස් ලාජ් කස්ටමර්ස් ලට දෙන්න. SME ගැන ගණන් ගන්නෑ හොයන්නේ නැහැ. එහෙම ප්‍රතිපත්ති මේ ප්‍රශ්න නිසා මැලි වෙනවා. අපි කියනවා බොහෝ විට කියනවා මම අහලා තියෙනවා. හරිද? අපේ බැංකු SME වලට ණය දෙන්න කියලා දෙන්නේ නැහැ. හෙඩ් ඔෆිස් එකකින් එපා කියලා තියෙනවා. අපි පොඩි අයට ණය දෙන්නේ නැහැ. එහෙම ප්‍රතිපත්ති මේ තීන්දු ගත්ත බැංකු තියෙනවා. එහෙම වුණොත් අන්න ඒගොල්ලෝ මැලි වෙනවා දෙන්න. මේක බැංකු වල තියෙන ගැටලුවක්. මේක බැංකුව පැත්තෙන් තියෙන ප්‍රශ්නයක්. දෙවැනි එක. සුමක වලට බොහෝ විට අවශ්‍ය වන්නේ කාරක ප්‍රාග්ධනයේ සපයා ගැනීමට ණය හා වෙනත් පහසුකම්. මෙම පහසුකම් කෙටි හා මධ්‍ය කාලීන ඒවා වේ. මේකී පහසුකම් සුමක වලින් විසින් අපේක්ෂා කරන්නේ සුරකුම් නැමැතිව හෝ අවම සුරකුම් මත පදනම් වේ. එහෙත් සුරකුම් රහිතව ණය පහසුකම් ලබා දීමට බොහෝ ණය දෙන ආයතන මැලි වේ. මොකද්ද මේ කියන්නේ? SME වලට මුදල් ඕන වෙන්නේ බොහෝ විට ඕන වෙන්නේ කාරක ප්‍රාප්තයි. තමන්ගේ බිස්නස් එක එදිනෙදා කරගෙන යන්න. එහෙම මුදල් ගන්නකොට ඒගොල්ලන්ට මේ මුදල් ඉල්ලන්නේ සුරකුම් නැතුව කෙටි කාලිනව දෙන්න. මම කෙටි කාලයකින් ඒක සම්පූර්ණ කරලා ගෙවන්නම්. එහෙම තමයි යන්න කැමති. හැබැයි බැංකු ඔකේ අනිත් පැත්තට කැමති. ඒගොල්ලෝ කියන්නේ අපි පහසුකම් දෙන්නේ නැහැ සුරකුම් නැතුව. මොකද සුරකුම් නැති වුණාම බැංකුවකට අවදානම ඉහළ යනවා. බැංකුවේ අවදානම ඉහළ යන නිසා ඒගොල්ලෝ කියනවා අපේ අවදානම පහත තියාගන්න අපිට සුරකුම් දුන්නොත් ණය දෙන්න. අන්න බැංකු පැත්තෙන් නැත්නම් මූල්‍ය ආයතන පැත්තෙන් ගැටලුවක් තියෙනවා. සුරකුම් නොමැතිව ණය ලබා දීමට ඇති දැඩි මැලිකම්. සිකියුරිටි නැත්තම් ණය දෙන්නේ නැහැ කියලා අදහසක් තියෙනවා. සුරකුම් අවශ්‍යයි. හරිද? මේක අන්න එක තවත් වැදගත් හේතුවක් බැංකු පැත්තෙන් SME වලට ණය ලබා නොදෙන්න බලපාන හේතුවක්. ඊළඟ එක බැංකුවකට තියෙන මූල්‍ය ආයතනයකට තියෙන අවදානම් රුචිකත්වයක්. ඒකට කියනවා රිස්ක් ඇපිටයිට් කියලා. අවදානම ලබා ගැනීමට රුචිකත්වය කොච්චරක්. අපි සමහර බැංකු තියෙනවා අවදානම ගන්න බෙහෙවින් කැමති. රුචිකත්වය වැඩි නිසා එයා ගොඩක් අවදානම් ශාස්ත්‍ර වලට ගිහිල්ලා ණය ලබා දෙන්න කැමති. සමහර කර්මාන්ත වලට වෙනත් බැංකු දෙන්නේ නැහැ. නමුත් සමහර බැංකු දෙනවා. මේ එක එක බැංකු වල අවදානම පිළිබඳ දරණ මතය වෙනස් වෙනවා. ඒක මතයක්. එහෙම වෙනස් වෙනකොට SME වලට ඒක බලපෑමට කරන සමහර SME තියෙන කර්මාන්ත ස්වභාවයෙන්ම අවදානම් වැඩි. දැන් උදාහරණයකට හිතන්න කෘෂි කර්මාන්තයේ පැත්ත ගන්නකො.
කුෂිකර්මාන්තය කියන එක දේශගුණික තත්ත්වවලට කාලගුණික තත්ත්වවලට හරිද වල බලපෑමට ලක් වෙනවා. නියගයක් එන්න පුළුවන්, අධික වර්ෂා තත්ත්වයක් එන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒවා අවදානම් සහගතව තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි බැංකුව නැත්තම් මූල්‍ය ආයතන කියන අපි ඒ අවදානම ගන්න ලෑස්ති නැහැ කියලා. ඒ නිසා අපි ඒ ශේස්ත්‍ර වලට ණය දෙන්න කැමති නැහැ. අපි කුෂිකර්මාන්තයේ අපේ අපේ අකමැති කැත්තක්. අපි ඒකට කැමති නැහැ. ඒකට අවදානම අපිට අපි ගන්න කැමති නැහැ. තවත් ශේස් කර්මාන්තයක් අරගෙන කියන එකට අපි කැමති බොහෝ උට හරි කැමති කර්මාන්තයක් අපි ඒකට විතරයි දෙන්නේ. එහෙම වුණොත් අන්න SME වල එක පැත්තකට ණය ලබා දීමට බැංකු අකමැති වෙනවා. මේක බොහෝ විට බලපානවා කුෂි කර්මාන්තයට, ඉදිකිරීම් කර්මාන්තයට, සංචාරක කර්මාන්තය වගේ ඒවට හරියට බලපානවා. ධීවර කර්මාන්තයට. මොකද මේ මේ කර්මාන්තවල අවදානම වැඩි. ඒ අවදානම බැංකු ගන්න කැමති නැහැ. අන්න එතකොට බැංකු පැත්තෙන් අකමැත්තක් තියනවා දෙන්න. මේක බැංකු වල හේතුවක් නෙවෙයි මේ කස්. SME එකේ අඩුපාඩුවක් විදියට නෙවෙයි අතරම දකින්න ඕනේ එක බැංකුවේ ප්‍රතිපත්තිමය අඩුපාඩුව. ඊළඟ එක. බැංකු වලට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ණය ලබා දුන්නහම සාමාන්‍යයෙන් SME එකක් ලබා ගන්න එක එක ණය මුදලක් එක ණය ණය ඕවර්ඩ්‍රාෆ්ට් එකක් නැත්නම් අයිරාවක් ඒ වගේ කුඩා පහසුකම් ප්‍රමාණයක් තමයි ගන්න. ඒ අය මහා පරිමාණ කර්මාන්තයක් වගේ සැරින් සැරේට මහා ගොඩක් දේවල් ගන්නෙ නැහැ. හැබැයි ඒ ගන්න පහසුකම් වලට සාපේක්ෂව ගෙවන පොලි අනුපාතය වැඩි. නමුත් බැංකු කැමති වෙනවා විශාල කර්මාන්තයක් නැත්තම් විශාල ව්‍යාපාරයකට ණයක් දීලා ඒ අයට විශාල ණය මුදලක් දීලා නැත්තම් සරින් සරේට නිතර 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 වෙනත් පහසුකම් දීලා වැඩි ආදායමක් හොයන්න ඒගොල්ලෝ කැමති. කුඩා පරිමාණ ලෝන් එකක් අරගෙනම කරන්න කැමති නැහැ. මේක සමහරවිට ප්‍රායෝගිකව වෙළඳපොලේ අහන්න හම් වෙනවා. අපි දැන් පුංචි ලෝන් කරන්නේ නැහැ. අපි අපි පොඩි පොඩි ලෝන් කරන්නේ නැහැ කියලා කියන අවස්ථා තියෙනවා බෑ. අපි ලක්ෂයට අඩුවෙන් ලෝන් දෙන්නේ නැහැ. 50,000ට අඩුවෙන් ලෝන් දෙන්නේ නැහැ කියලා කියන අවස්ථා තියෙනවා. ඒවා බැංකුවේ හේතු මිසක SME එකේ හේතු නෙමෙයි. අන්න තවත් එක හේතුවක්. ඊළඟ එක. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ණය ලබා දෙනකොට ඒවට ණය ලබා දෙන්න සුරකුම් වලට වඩා වැදගත් වෙන්නේ මුදල් ප්‍රවාහය. සුරකුම් වලට වඩා වැදගත් වෙන්නේ මුදල් ප්‍රවාහය. මොකද අනාගතේ මුදල් එනවා නම් තමයි බිස්නස් එක ලෝන් ගෙවන්නේ. බොහෝ විට බැංකු බලාපොරොත්තු වෙන්නේ සුරකුම. මේ වෙනකොටත් අද වෙනකොටත් ලංකාව වගේ රටවල මුදල් ප්‍රවාහය මත පදනම් වෙච්ච ණය ලබා දෙනවා හරිම අඩුයි. මම ව්‍යාපාරයක් අරගෙන ඒකට ඒක දිහා බලලා අනාගතේ රයි. හොඳයි මේ ව්‍යාපාරයේ මෙන්න මේ විදිහට මුදල් හම්බුයි. මේකේ මේ තරම් සේවාව මෙච්චර නිෂ්පාදනය කරනවා මෙච්චර විකුණනවා එනහො ඒ අනුව ආදායම ලැබෙයි. ඊය ලැබෙන ආදායමින් මේ පමණ මුදලක් ණය ගෙවා ගත්තාම ප්‍රමාණවත් වෙයි කියන අදහසක් නැහැ. මේ වගේ දියුණු ක්‍රමවේද වලට යන්නට බැංකුව කැමති නැහැ. බැංකුව කැමති නැහැ. හේතුව පාරම්පරිකව එල්බගත් අදහසක් තියෙනවා අපි සුරකුම් මත පමණයි ණය දෙන්නට ඕනේ කියලා. අන්න තවත් හේතුවක්. බැංකු අලුත් එක නවීන නැත්තම් වඩා SME පැත්තට හිත සහනදායක ණය ලබා දීම වලට පෙළඹෙන්නේ නැහැ. මේකත් විශාල හේතුවක්. ඊළඟ එක දැන් මේකේ තියෙන මේ ඔයගොල්ලන්ගේ ඩෙවුට් එකේ තියෙනවා මම මේ ගන්න. බොහෝ ණය දෙන ආයතන තමන්ගේම ක්‍රමවේදයකට තමයි සුමක අගීමට ලක් කරන්නේ. එක එක බැංකුවල එක එක විදිය. නමුත් මහා පරිමාණ කර්මාන්තවලට ඒ අයව ශ්‍රේණිගත කරන, ඒ අය අගීමට ලක් කරන වෙනත් ක්‍රමවේද නිශ්චිතව හදලා තියෙනවා. දැන් උදාහරණයකට මහා පරිමාණ කර්මාන්තයකට පුළුවන් ශ්‍රේණිගත කිරීමට ලක් වෙන්න රේටින් කියලා එකකට යන්න පුළුවන්. ෆිච් රේටින්, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් වගේ රේටින් එකකට යන්න පුළුවන්.
එහෙම කරොත් මේ රේටින් එක මත බැංකුවට කියලා කියන්න පුළුවන් මම මෙන්න මේ රේටින් එක තියෙන මට A කියලා දීලා තියෙනවා එහෙම නැත්නම් මට B කියලා දීලා තියෙනවා මේ මත මට ණය ලබා ගන්න අවස්ථාව දෙන්න. SME වලට ඒ අවස්ථාව නැහැ. SME වලට තියෙන්නේ ඒ අදාළ බැංකුව විසින් කරන අගේම ක්‍රියාවලියක තමයි නිරත වෙන්න වෙන්නේ. අන්න එතෙන්දී SME වලට විශාල අසාධාරණයක් වෙනවා. මොකද බැංකුව තමන්ගේ අගේම ක්‍රියාවලිය තුලින් කියනවා අපි ලබා දෙන්න අකමැති පහසුකම් දෙන්න කැමති නැහැ කියලා. මේකත් තවත් බරපතල බලපෑම්. ඊළඟ එක තමයි ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික මට්ටමේ බැංකු වලට මේ වෙනකොට ඇත්තරම ශ්‍රී ලංකා මහ බැංකුව යම් ප්‍රමාණයකට විධානයක් නිකුත් කරලා තිනවා SME වලට ණය දෙන්න කියලා. හැබැයි රටේ කර්මාන්ත වලින් 150කටත් වැඩිය තියෙනවා SME වල. රටේ රැකියාව වලින් 45කටත් වැඩිය හදනවා SME. ඒ වුණාට අපේ ණය අරගෙන බැලුවොත් එහෙම අපේ බැංකුවක ණය ප්‍රමාණය අඩුම ගානේ 140ක්වත් 50ක්වත් SME තියනවාද කියන එක තහවුරු කරලා නැහැ. ඒ නිසා ජාතික මට්ටමේ එහෙම ප්‍රතිපත්තිමය රාමුවකුත් නැති නිසා අන්න එතෙන්දිත් බැංකුව පුළුවන් තරම් SME පැත්තට යනවට වඩා මහා පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට යන්න අකමැති පෙළඹෙනවා. මේකත් SME වලට දැඩි ලෙස බලපෑමට ලක් කරනවා. අපි කතා කරා SME වලට ණය දෙන්න බැංකු විසින් වැලි වෙන හේතු මොනවද? ඒවායේ SME එක තුලම තියෙන හේතු මොනවද? අපි ඒවට කියවා ඩිමාන්ඩ් සයිඩ් ෆැක්ටර්ස් නැත්නම් ඉලුම් කරන පාර්ශවයේ තියෙන සාධක. ඊළඟට අපි සාකච්ඡා කළා බැංකු වලට තියෙන හේතු මොනවද? බැංකු පැත්තෙනුත් හේතු තියෙනවා SME වලට ණය නොදෙන්න. නැත්තම් පහසුකම් ලබා දෙන්න. මැලි වෙන හේතු. ඒවා මොනවද? දැන් මේක දෙපැත්තටම අපි කරුණු 10 10 විතර කතා කරමු. මේ ඔක්කොම මතක තියාගෙන විභාගයට යන්න බෑ. ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙනවා අඩුයි. හැබැයි මේ කරුණු දෙකෙන්ම ප්‍රධාන කරුණු පහ පහ විතර අවබෝධ කරගන්න ඕනට හැකියාව තියෙනවා. විභාගයේදී ප්‍රශ්නයක් ඉදිරිපත් වුණාම අපි කරන්න ඕන අන්නේ දැනුම පාවිච්චි කරන්න ඕන විභාගයේ ප්‍රශ්නයට වැඩි අගයක් එකතු වෙන විදිහට උත්තරේ ලියන්න. මේ හෑන්ඩ් අවුට් එකේ තියෙන ටියුට් එකේ තියෙන වචන පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම මතක තියෙනවා නම් ඒකත් හොඳයි. එහෙම නැත්නම් තමන්ට අවබෝධ වූ ආකාරයට මේ කරුණු ගේන්නට වුණ විභාගයේදී. දැන් මේ විදිහේ හැම ටියුට් එකකම කරුණු තියෙනවා යම් ප්‍රමාණයක්. මේ විෂයේදී සුලහමධ්‍ය පරිමාණ කර්මාන්ත පිළිබඳ ප්‍රශ්නයකට මම ගිය සතියේ පෙන්නුවා. ඒවට උත්තර ලියන එක අමාරු නෑ. අවශ්‍ය වෙන්නේ යම් කිසි සාධාරණ කරුණු ප්‍රමාණයක් කලින් කියවලා අවබෝධ කරගෙන ඒ අවබෝධය මත උත්තරවලට යන එක. ඒ බව විභාග ප්‍රශ්නවලදී එහෙම ඒක ඒ බව කරන්න පුළුවන් බව අපි ගිය සතියේදී එහෙම දැක්කා. ගිය සතියේ අපි සාකච්ඡා කරනකොට අපිට ඒක තේරුණා. SME එකකින් අහන විභාග සම්බන්ධයෙන් විභාග ප්‍රශ්නයක් ඉදිරිපත් වුණාම මේ ප්‍රශ්නේ කොටස් හතරෙන් බොහොම අපහසුකකින් තොරව බරපතල ගැටලුවකින් තොරව අපිට ලකුණු 20න් හරි මම හැම වෙලෙම කියන්නේ 20න් 20ම ගන්න පුළුවන් නම් හොඳයි. හරි ඒක හොඳ තත්ත්වයක්. නමුත් මම කියන්නේ 20න් 15කට එහා යන දරුවෝ යන්න ඕන කරන ලකුණු දැනුම් ප්‍රමාණය රැස් කරගන්න. එතකොට අපිට ප්‍රශ්න දීලා තියෙන විභාගයේදී කරන්න ප්‍රශ්න ලකුණු 100ක් ගන්න ඕන වෙලාවට අපි එක ප්‍රශ්නෙක 20න් 15ක් ගන්නවා කියලා කියන්නේ 175ක් ලකුණු කියලා අරන් තියෙනවා. හැම දරුවෙකුටම 75ක ප්‍රමාණයේ ඉලක්කයකට ළඟා වෙන්න පුළුවන් කියලා කියන්නේ විභාගයේ සමත් වෙන්න තියෙන ඉඩකඩ බෙහෙවින් ඉහළ යනවා. මම දන්නේ ලකුණු 50ක හෝ 55ක් ලබාගෙන තමයි පහමත් වෙන්න ඕන. අපේ දැනුම ලකුණු 75ක ප්‍රමාණයට අපි තියාගෙන ඉන්නවා කියලා කියන්නේ විභාගයේ සමත් වෙන්න හම්බ වෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒකට තමයි මම මගේ ටියුට් වල ගොඩක් කරුණු එකතු කරලා දීලා තියෙන්නේ. මොකද ඔය කරුණු වලින් එක දරුවෙක් ලකුණු මතක තියාගන්න කරුණු පහක්, තව දරුවෙක් මතක තියාගන්න කරුණු පහක් අතර වෙනසක් තියෙන්න පුළුවන්. ඒක හැබැයි ඒ හැම එකක්ම වැදගත් කරුණක් වෙනවා විභාගයේදී උත්තරේ. උත්තරයක් ලියන්න. අන්න ඒක තමයි මේ ටියුට් වල වැදගත්කම තියෙන්නේ. ඔය ටියුට්ස් ටික පරිස්සම් කරගන්න කියන එක වැදගත්කම මම කියන්නේ. හොඳයි.
ඊට පස්සේ ඔයගොල්ලන්ට ලැබිලා තියෙන්න ඕන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මුහුණ දෙන අභියෝග SME වලට මොනවද තියෙන ප්‍රශ්න ඒ ඩියුට් එක පේනවද පුතා මේ ඩියුට් එක පේනවද මට තහවුරු කරන්න ඕන පුතේ පන්ති දරුවෙක් මයික් ඔන් කරලා කතා කරන්න ඕන සර් රයිට් ඕකේ තෑන්ක් යූ දැන් අමතක වෙන්න කලින් මම වෙනත් කාරණාවක් කියනවා පේනවා සර් හොඳයි තෑන්ක් යූ වෙනත් කාරණාවක් මම කියනවා ඒ තමයි දැන් අපි අමතර පන්ති යම් ප්‍රමාණයක් කරන්න අපි අපි අතර එකඟතාවයක් හදාගත්තා වෙනවා සර් රයිට් තෑන්ක් යූ තෑන්ක් යූ මම අහනවා නේද පුතේ වෙනවා සර් හරි අපි අගෝස්තු මාසේ 16 24 30 සහ සැප්තැම්බර් 7 කියන දවස් හතර අමතර පන්ති තියන්න එකඟ වුණා. දැන් ඒක මම ආයතනයට දැනුම් දුන්නා. IBSL එකට දැනුම් දුන්නා. ඒ අනුව අපි මේ පන්ති දැන් ඉදිරියේදී අපිට ඒක තහවුරු කළ ගමන් අපි පන්තිය පවත්වනවා. දැන් මේ පන්ති වලට සහභාගී වෙනකොට අපේ පාඩම තව ඉස්සරහට යනවා වෙනත් මාතෘකාවලට. ඒ වෙනත් මාතෘකාවලදී අපිට වැඩ කොටසක් ටිකක් කරන්න තියෙනවා විශේෂයෙන්ම ඉලක්කම් පාවිච්චි කරන ගණන් හිලව් ටිකක් තියෙනවා ඒ නිසා මම මුලින්ම ඔයගොල්ලන්ට කීවා සයන්ටිෆික් කැල්කියුලේටර් එකක් හොයාගෙන ළඟ තියා ගන්න කියලා මම දැන් සති කීපයක් වෙනවක කියලා साइंटिफिक कैलकुलेटर का किया का मुकाद्द कीरत मामा फेन ऐ में कैलकुलेटर का पाविच्ची करने उन्हें कीरत मामा कीवा हेतु तमाई सामान्य गणक यंत्र या नेत्तम कैलकुलेटर किंग गणन का दंड की हमा मातूइन दुष्करता आटी काटती है ये दुष्करता साइंटिफिक कैलकुलेटर के मागे आ रहे ये वाके ये मा मोबाइल फोन ने क्यों कोलंगे जंग मधुर काता नहीं साइंटिफिक कैलकुलेटर के ऐप का दागने बैठ करने का लेसी नहीं विभाग विभाग साइंटिफिक कैलकुलेटर का विभाग मम की विभाग पसे आसु काटारी लबादीन पदन मत लगता कमक ඔගලන්ට බැංකුවේ දීලා තිනවා නම් කැල්කියුලේටර් එකක් ඒක හරියන්නේ නැහැ. මොකද ඒකත් සයන්ටිෆික් කැල්කියුලේටර් එකක් නෙවෙයි සාමාන්‍යයෙන් බැංකුවේ දෙන්නේ මේ බොහොම සරල ඝන කැල්කියුලේටර් එකක් තමයි දෙන්නේ. ඒ නිසා ඔන්න මම නැවත මතක් කරා අපිට ඉදිරි සතියේ දෙක ඇතුළත වගේ අපිට ඕක ඕන වෙනවා. මොකද අපි ගණන් හදන්න පටන් ගන්න. ගණන් හදනකොට ඕක ඕන වෙනවා අනිවාර්යයෙන්. ළඟ තියෙන්න ඕන. හරි. පන්තියට එන දරුවෝ ටික දැන් පන්තියේ හැමදාම පැමිණීම හොඳයි ඒ දරුවෝ ඇවිල්ලා උනන්දුවෙන් ඉන්නවා දැන් ගණන් ටික හදනකොට විභාගයේ ලකුණු ගන්න එක තව කොච්චර පහසු වෙනවද කියන එක ඔයගලන්ට තේරෙනවා මොකද අපිට දීලා තියෙන විෂය නිර්දේශිත දින ගණන් එකක්වත් අමාරු නැහැ බොහොම පහසුවෙන් හදා ගන්න පුළුවන් ඒ හදන්න ඕන සංකල්ප ටික මම කියලා දෙන්න ගණන් ටික පන්තියේදී හදනවා විභාග ප්‍රශ්න පත්‍ර වල ගණන් ටික අරගෙන හදනවා ඒ හදපුවාම ඔයගලන්ට විශ්වාසය වැඩි වෙනවා මට විභාගයට මුණ දෙන්න පුළුවන් මේ ගණන් හදන්න පුළුවන් කියලා. අන්න එනම් මම නැවත මතක් කරා සයන්ටිෆික් කැල්කියුලේටර් එකක් ළඟ තියෙන්නට ඕන. අපි මේ ඉදිරි සතිය දෙක ඇතුළත ඒක සපය ගන්න ලෑස්ති කර ගන්න. එතකොට අපි ඊට පස්සේ අපිට ඒක පාවිච්චි කරන විෂය කොටස් ටිකට මුණ දෙන්න පුළුවන්. හොඳයි. එමුනම් අපි යනවා ඊළඟ ටියුට් එකට. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට බලපාන අභියෝග මේක අපි වේගයෙන් සාකච්ඡා කරන කරුණු ටික ඉක්මනින් කියවලා අවසන් කරගමු ඒ දැනුම ප්‍රමාණවත් විභාගයට ලෝවාන්සියලු රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මුළු අගයට
සුමකවල දායකත්වය අනෙකුත් ක්ෂේත්‍රවල දායකත්වයට වඩා ඉහළාගයක් ගන්නා බව අප මේ වන විට තහවුරු කරගෙන ඉන්නවා. අපි දන්නවා මේ වෙනකොට SME ගොඩක් අපේ ආර්ථිකයට දා කරන දායකත්වය ඉහළයි කියන එක. ශ්‍රී ලංකාවේ විධිමත් ඇස්තමේන්තුවට අනුව මුළු ව්‍යාපාර ප්‍රමාණයෙන් 80%ක් පමණ සුමක ගණයට වැටෙන අතර ඒවායේ දළ දේශීය නිෂ්පාදනයට උන දායකත්වයේ 50% ඉක්ම වුණා. අපි ඒක කලින් දැක්කා. සේවා නියුක්තින් 35%කට අධික ප්‍රමාණයක් සුමක වලින් සැපයනවා කියන එකත් අපි තහවුරු කරගත්ත 35 නෙවෙයි 45ක් විතර වෙලා කියලාත් අපි දැක්කා. නමුත් සුමක වලට අභියෝග එල්ල වෙලා තියෙනවා. මොනවද මේ අභියෝග? පළවෙනි එක. මූල්‍ය සපයා ගැනීම ඇති මාර්ග වැඩි කිරීම හා පවතින මාර්ග සංවර්ධනය කිරීම. මොකද්ද මේ මූල්‍ය සපයා ගන්න ණය හොයා ගන්න නැත්නම් මුදල් සපයා ගන්න තියෙන ප්‍රමාර්ග ටික අඩුයි. ණය යෝජනා ක්‍රම නැතිකම රජයේ ආධාර හෝ පරිත්‍යාග සුමක සඳහාම වෙන් කරපුලත බැංකු පවතින බැංකුවල සුමක සේවා සපයන විශේෂාංශ මේවා සංවර්ධනය කළා නැතිකම. මේක විශාල අභියෝගයක්. මොකද SME වල අයටත් වැඩ කරන්න වෙලා තියෙන්නේ සාමාන්‍ය බැංකුත් එක්කමයි. එතකොට ඒ අයට ලැබෙන මූල දෙන්න වෙන ප්‍රශ්න ටික අපි කලින් කතා කළා. ඊළඟට තාක්ෂණික වශයෙන් ක්‍රමවේද බාධිතයට ඇති බාධාවල්. SME වලට ටෙක්නොලොජි පාවිච්චි කරන්න ගියාම ලොකු බාධාවල් ප්‍රමාණයක් එනවා. මොනවද? පරිගණක මෘදුකාංග දෘඩාංග භාවිතයට ඇති දැනුමේ අවම භාගය. කියන්නේ කම්පියුටර් සොෆ්ට්වෙයාර් වගේ දේවල් හાર્ඩ්වෙයාර් පාවිච්චි කරන්න දන්නේ නැතිකම. ඒ සඳහා ඇති පහසුකම් වල අඩුපාඩු. තාක්ෂණයේ මිල අධිකයි. ඒක SME වලට බරපතලයි. දරන්න අමාරුයි. ඊළඟට තාක්ෂණයේ ව්‍යාපාර සඳහා යොදා ගැනීමට ඇති නොකැමැත්ත. බිස්නස් වලට ටෙක්නොලොජි ගේන්න හරි අකමැතියි. අපි මේ කල්ලුත් කතා කරා. ඊළඟට දේශීය වශයෙන් තාක්ෂණයේ දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ තාක්ෂණය පිටරටවලින් ගේන්න වෙනවා. හරි. හොඳයි. ඊළඟට ටියුට් එකේ කියනවා තොරතුරු ලබා ගැනීමට හා යොදා ගැනීමට පවතින බාධාවල්. SME වලට මේක ලොකු ප්‍රශ්නයක්. මොකද්ද? තොරතුරු ඒක රාශී කොට පරිහරණය සඳහා සකසන ලද ගබඩා නැහැ. ලංකාවේ තොරතුරු එක්ස්ප්‍රස් කරලා තියෙන තැන් නැහැ. SME එකට ඕන නම් තමන්ගේ කර්මාන්තය ගැන හරි තොරතුරු එක්ස්ප්‍රස් කරගන්න. මොනවද කොච්චර වෙළඳපොලක් තියෙනවද? අමුද්‍රව්‍ය සපයන්නේ කවුද? අමුද්‍රව්‍ය වල මිල ගණන් මොනවද? ඒ වගේ දේවල් සොයාගන්න තැනක් නැහැ. එහෙම තොරතුරු එක්ස්ප්‍රස් කරපු විදියක් ලංකාවේ නැහැ. සීමිත තොරතුරු ලබා ගැනීමට සඳහා ලබා ගැනීම සඳහා විශ්වාසනීය හා යාවත් කාලීන මාධ්‍යන්ගේ සීමා සහිත බව. තොරතුරු ගන්න කියාම ඒ ගන්න තියෙන තැන් විශ්වාසනීයත්වයක් නැහැ. තොරතුරු වල විශ්වාසනීය භාවය හොඳටම අඩුයි. වැරදි තොරතුරු තියෙනවා. හරිද? ලංකාව තොරතුරු අතින් ඉතාම දුර්වල රටක්. ඔයගොල්ලන්ට ඒක පැහැදිලි කරන්න ඕනතරම් උදාහරණ තියෙනවා. ලංකාවේ වැඩිම තොරතුරු තියෙන්නේ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තමයි තියෙන්නට. නමුත් එතෙන්ට ගියාම ඒ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිට කියනනම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කොච්චර පරණ තොරතුරුද තියෙන්නේ කියලා. අලුත් තොරතුරු නැහැ. තොරතුරු සංසාධනය කරන්න විදිහක් නැහැ. තොරතුරු වල විශ්වාසනීය භාවය ගොඩාක් අඩුයි. දැන් උදාහරණයකට මම ඔයගොල්ලන්ගෙන් අහුවොත් ඔයගොල්ලන්ට පුළුවන් ද හොයලා දෙන්න කියලා මට කියන්නකෝ කවුරු හරි ලංකාවේ බිස්කට් නිෂ්පාදකයෝ කවුද කියලා chat box එකේ ලියන්න බලන්න. මම තොරතුරු වල තියෙන ප්‍රශ්න ගැන කියන්න. ලංකාවේ බිස්කට් නිෂ්පාදකයන් කවුද කියලා ඕගොල්ලන්ගේ දැනුවත් භාවය පෙන්වන්න බලන්න chat box එකේ. මම තා ප්‍රායෝගිකව අපි බලමු එක. මේ ඕගොල්ලෝ හැමෝම බැංකු වල සේවය කරන අය, විශ්වවිද්‍යාල වල අය. ඒ නිසා ඕගොල්ලෝ බැංකු මූල්‍යයතන ලාය. එතකොට ඕගොල්ලෝගේ දැනුම ඕගොල්ලොන්ට තියෙන මේ. හරි. හොඳයි. හැමෝම කියන තව කියන්න. ඕ මංචි කිව්වා, වැලිබන් කිව්වා. තව මංචි මැලිවන් අනිවාර්යෙන් මෙලදපලේ ආවා. කිස්ට් කිව්වා. හරි හොඳයි. තව කියන්න. මාම් කියලා බිස්කට් එකක් තියෙනවා. හරි ඒකත් පිළිගන්නවා. තව කියන්න. ඩයනා කියලා බිස්කට් වර්ගයක් තියෙනවා. ඒකත් පිළිගන්නවා. තව කියන්න. ලිටල් ලයන් බිස්කට් තියෙනවා. ඒකත් පිළිගන්නවා. උස්වත්ත බිස්කට් තියෙනවා. පිළිගන්නවා. තව කියන්න. මෙලදපලේ බිස්කට් නිෂ්පාදකයෝ තව කොච්චර ඉන්නවද කියලා මම දන්නේ. මම ඕගොල්ලන්ගෙන් අහනවා. මේ ලංකාවේ බැංකුවල ලකි ලෑන් ඉන්න. හොඳයි, පිළිගන්නවා. තව කියන්න. ලංකාව ඉතා රිච්බරි බිස්කට් තියෙනවා කියලා කියනවා. රිච්බරි බිස්කට් තියෙනවද කියන එක නම් මට සැකයි පුතේ. රිච්බරි කියන්නේ මංචලාගේ චොක්ලට් බ්‍රෑන්ඩ් එක. හරි, කමක් නැහැ. තව කියන්න බලන්න. ඉච්පරි බිස්කට් එකක් තියෙනවා කියලා මට ෂුවර්. මට මේ හරියටම තොරතුරු මට මතක නෑ. නමුත් කමක් නෑ. අපි තියමු. ඒක මංජි සමෝ ව්‍යාපාරයේ ඒක තව සන්නාමයක්, වෙළඳ නාමයක්.
විස්කට් ව්‍යාපාරිකයෝ කොහොම මේ පන්තියේ ඉන්න දරුවෝ 30 ගානේ බිස්කට් නිෂ්පාදකයෝ බිස්කට් වල නමක් දාන්නේ නැති දරුවෝ මොනිස් එකක් කියනවා හොඳයි මොනිස් එක තාම තියෙනවද හොඳයි හොඳයි ඒකත් යම් කාලයක යම් කිසි කුඩා වෙළඳ පොළකට සේවා සපයපු කෙනෙක් කමක් නැහැ කියන්න තව කවුද कुमार रेड लाइन मम रेड लाइन अहलाना देखला तीन प्रश्न मन लिटिल लाइन तीन रेड लाइन तीन प्रश्न लिटिल लाइन तीन एक हरी हरी देखा बिस्कस निष्पादक हता कटक इटी की मट की वेलपोले बेडीम वेलपोल को भावित पालने වෙළඳපොලේ අංක 1 බිස්කට් නිෂ්පාදකයා කවුද? වෙළඳපොලේ වැඩිම කොටසක් තියෙන හරි. ඒක නම් හැමෝම බොහොම බය නැතුව දාගෙන දාගෙන යනවා. මංචි කියන එක හරි. දෙවනුවට ඉන්නේ මැලිබන් කියන එකත් මං කියන්නම්කෝ හරි. දැන් මට කියන්න ලංකාවේ මුළු බිස්කට් වෙළඳපොලෙන් මැලිබන් සහ මංචි කොපමණ කොටසක් ආවරණය කරනවද කියලා. අපි මුළු වෙළඳපොළ 100ට 100යි කිව්වොත් මේ දෙන්න නැත්තම් මේ දෙන්න වෙන වෙනම කියන්න පුළුවන් නම් වඩා හොඳයි. මේ දෙන්න කොච්චර වෙළඳපොළ කොටසක් පාලනය කරනවද? චන්දන කියනවා 100ට 80යි. ඉන්දික කියනවා 100ට 75යි කියලා. තවත් තොරතුරු, තවත් විදියක්, තවත් හිතන්න පුළුවන්. තව මේ දෙන්න වෙළඳපොලේ ප්‍රධාන දෙන්න බව පිළිගන්නවා. ඉතාල ගැටලුවක් නෑ. ඒක නෑ. ඒක නෑ. අපි කාගේවත් අතර වාදයක් නෑ. බුද්ධික කියනවා 90%ක් කියලා. හොඳයි. අපිට නිශ්චිතව කියන්න බෑ කියලා අපි හිතමු. දැන් මේ තොරතුරු මේ අපි මේ කතා කරපු අපි අතර මේ අපි තොරතුරු හුවමාරු කරගත්ත කරුණ අපිට නිශ්චිතව සොයා ගන්න දේ යම් කිසි දත්ත මූලාශ්‍රයක් ලංකාවේ තියෙනවද කිසියම් දත්තවලට මූලාශ්‍රයක් තියෙනවද මෙන්න මේ අහවල් තැන බැලුවා නම් මේ මේ කර්මාන්තවල මෙන්න මේ මේ தත්වයන් හරියටම වාර්තා කොට තිබේ කියලා කියන්න පුළුවන් එහෙම තොරතුරු කොහරි තියෙනවද ලංකාවේ එහෙම තොරතුරු ඉතාම දුලබව තියෙනවා හරිම ඉතාම අඩුවෙන් තියෙනවා මොකද එහෙම තොරතුරු රැස් කරන ආයතන නැහැ. මම මේ ළඟදී දැක්කා තොරතුරු රැස් කිරීම සඳහා දත්ත රැස් කරන ආයතනයක් තමන්ගේ තොරතුරු ආහාර නිෂ්පාදන කර්මාන්තය පිළිබඳ තොරතුරු රැස් කරලා ඒ තොරතුරු ලබා දෙන්න කුඩා ආයතනයක් पारिभोगिक सेवा अधिकारी कंस्यूमर अफेयर्स अथॉरिटी ओके तीन මෙන්න මෙහෙම එකක් තියෙනවා බත්කරි ඉන්ඩෙක්ස් කියලා එකක් ලංකාවේ තියෙනවා දැන් මම මේ වෙබ් අඩවිය පෙන්නන්නේ බත්කරි ඉන්ඩෙක්ස් බත් කියන්නේ බත් තමයි අපි කන බත් බත්කරි ඉන්ඩෙක්ස් කියලා එකක් මේක මේ තියෙන්නේ මේකේ වෙබ් අඩවිය මේ ඔයගලන්ට මගේ තිරය පේනවා නම් මගේ තිරය පේනවද පුතේ අන්තර්ජාල මගේ මේ ඉන්ටර්නෙට් ස්ක්‍රීන් එක පේනවද පුතා लंकावे
ඒකට සමානව තමයි මේකේ තියෙන්නේ මේ මේ බත්කර ඉන්ඩෙක්ස් කියන එක හදලා තියෙන්නේ මේගොල්ලෝ කියනවා මේගොල්ලෝ සම්බහාල් වල බෝංචි වට්ටක්ක තක්කාලි බටු පොල් එතකොට අමුමිරිස් මාළු ආදී දේවල් වල මිල වෙළඳ පොලේ දිගින් දිගටම අධ්‍යයනය කරනවා ඒ අනුව දර්ශකයක් විදිහට ඉදිරිපත් කරනවා කියලා මේක මේක ඉතාම හොඳ හොඳ ප්‍රවණතාවයක් මේක ලංකාව වගේ රටක ඉතාම හොඳ ප්‍රවණතාවයක් ඒකේ නම ලස්සන වගේම වැඩේත් ලස්සන වෙනවා නම් ඉතාම හොඳයි නමුත් ලෝකයේ අනිත් රටවල මේ තොරතුරු ඉතාම සුලභව තියෙනවා ඒ නිසා SME වලට තොරතුරු ගන්න ලේසි මම SME එකක් කරනවා නම් මම බලනවා ගිහිල්ලා කවුද මගේ මගේ නිෂ්පාදනයට සැපයුම් කරුවේ කවුද මගේ නිෂ්පාදනයට ගණුම් කරුවේ කියලා හොයලා බලන්න මේක කරන්න ලේසිම පහසුම විදිය තමයි බැංකු ටික එකතු කරගන්න මොකද බැංකු වල ඔය කස්ටමර්ස්ලා ඔක්කොම ඉන්නවා ඔයගොල්ලෝ ඔයගොල්ලෝ හැමෝම බැංකු ටිකත් එක්ක වැඩ කරනවා ඔව් පොතේ බටකොඩ ප්‍රසාද් කියන්නේ මොකද ප්‍රශ්නයක් අහනවා පුතා ප්‍රසාද් බටකොඩ රේස් හෑන්ඩ් ඔප්ෂන් එක අරන් තිනා මොකද්ද පුතේ ආ හරි වැරදීමක් කියලා කියනවා හරි ලංකාවේ බැංකු ටික එකතු කරගත්තා නම් හරිම ලේසි හරිම ලේසි ඇයි සැපයුම් කරු ගණුම් කරු නිෂ්පාදකයෝ මේ සියලුම දෙනාගේ තොරතුරු බැංකු වලට එනවා රහස්‍ය භාවය ආරක්ෂා කරමින් රහස්‍ය භාවය ආරක්ෂා කරන ආකාරයට ඒ අයට ඒ අයගේ තොරතුරු හුමාරු කරගන්න පුළුවන් හරි තොරතුරු ජාලයක් හදලා දෙන්න පුළුවන් හරි පහසුයි නමුත් ඒවා වෙන්නේ නැහැ ඒ නිසා SME වලට හරි ගැටලුවක් තියෙනවා හරිම ගැටලුවක් තියෙනවා මොකද SME වලට තොරතුරු නැහැ හරි අපි යනවා ටියුට් එකට මේක කියනවා තොරතුරු ඒකරාශීකට පරිහරණය කරන සඳහා සකස් කරන ගබඩා නැහැ තොරතුරු ලබා ගැනීම සඳහා විශ්වාසනීය යාවත් කරන මාධ්‍යයන් නැහැ තම ව්‍යාපාරයට කර්මාන්තයට අදාළ තොරතුරු ගබඩාකට ලබා ගැනීම තබා ගැනීමට හා යාවත් කාලින කිරීමට ව්‍යාපාර හිමිකලුවන් තුරත් කැමැත්තක් නැහැ තමන්ගේ තොරතුරුවත් තියාගන්නේ අපි ඒක කතා කරා ඊළඟට තොරතුරු හා දත්ත විශ්ලේෂණයේදී වැදගත්කම පිළිබඳ නොදැනුවත්කම මෙන්න මේ පිළිබඳ නොසලකීම තොරතුරු වල වැදගත්කම කවුරුත් සලකන්නේ නැහැ වෙන දෙයක් තියා බැංකු සලකන්නේ ලංකාවේ බැංකු ටිකවත් හරියට තොරතුරු හා වැදගත් මේ වගේ වැදගත්කම සලකන්නේ නැහැ ඒ නිසා SME වලට විශාල අභියෝගයක් තියෙනවා ඊළඟ එක තමයි දක්ෂතා හා හැකියාවන් වර්ධනය කිරීමේ නිසි විධිමත් ක්‍රමවේදයක් නැතිකම SME වලට ප්‍රශ්නයක් උදාහරණයක් සුමක කර්මාන්තකරුවන් ඉලක්ක කොටගෙන ව්‍යවසායක දැනුම ගිණුම්කරණය පොත් තැබීම ඉංජිනේරු හා කාර්මික දැනුම පරිගණක සාක්ෂරතාවය අලෙවිකරණය භාෂා හා සංනිවේදන හැකියාව ආදී ක්ෂේත්‍ර පිළිබඳ දැනුම ලබා දෙන විධිමත් ආයතන ලංකාවේ නැහැ. SME වලට උගන්වන බිස්නස් උගන්වන අය කට්ටි නැහැ. ඒකෙන් හි කියන්නේ නැහැ ව්‍යාපාර විශ්වවිද්‍යාල තියනවා කියන එක නෙමෙයි මේ අදහස. නැත්තම් උගන්වන ආයතන නෙමෙයි. SME වල වැඩ කරන අයට විශේෂ ඉගෙන ගන්න ආයතන නැහැ. ඒ ඊට පස්සේ කියනවා දක්ෂතා හා හැකියාවන් වර්ධනයට යොදවන මුදල් වියදමක් නොවන ආයෝජනයක් ලෙස නොසලකීම නිසා පිරිවැය යාම කරගනුවස් ඉහත වියදම් කෙරෙහි යොමු නොවීමක් තියෙනවා. ගොඩක් SME හිතන්නේ සේවකයෝ පුහුණු කරන එක වියදමක් කියලා. සේවකයෝ පුහුණු කරන එක ආයෝජනයක් විදිහට ඒගොල්ලෝ දකින්නේ නැහැ. ඒ නිසා දක්ෂතාවන් හැකියාවන් වර්ධනය වෙන්නේ නැහැ. කොටින්ම SME ක අයිතිකාර මනුස්සයවත් තමන්ගේ දක්ෂතා ටික වර්ධනය කරගන්නේ නැහැ. ගොඩක් SME වලට ඉංග්‍රීසි භාෂාව බෑ. ගොඩක් SME වලට පරිගණක හැන්ඩල් භාවිත කරන්න බෑ. පරිගණකයක තියෙන ඉතාම සරල දේවල් හරි ලියුමක් ලියා ගන්න බෑ හරි ගණන් හිලව් ටිකක් හදා ගන්න බෑ ඒවත් කරන්න ඇස්සෙන්න මේක ලොකු ප්‍රශ්නයක් SME වල දිනුවොත් SME වල තියෙන විශාල අභියෝගයක් ඊළඟට එපමණක් නොව එබඳු ආයතනයට අවශ්‍ය වෙන ප්‍රාර්ථනාවන් අතිරික්තයක් ලෙස සුමකතුල නැවති නොපැවති මේ කියන්නේ SME වලට වෙනම සල්ලි වෙන් කරන්නේ නැහැ ට්‍රේනින් වලට මිනිසුන්ව පුහුණු කරන්න සල්ලි වෙන් කරන්නේ නැහැ ඒවා එහෙම අදහසක් නැහැ SME වලට ඊළඟට දක්ෂතා හා හැකියාවන් වලින් හෙබි අය සුමක ශාස්ත්‍රයේ තුල අවදානම් ගෙනෙන ව්‍යවසායක යෙදීමට වඩා වේතනයකට හෝ වෙනත් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් වෙනත් ශාස්ත්‍ර වලට සංක්‍රමණය වීමද දක්නට ලැබෙනවා ගොඩාක් වෙලාවට SME වල ඉන්න මිනිස්සු එකම තැන ඉන්න නිසා පුහුණුවක් ලැබෙන්නේ නැහැ උසස් වීමක් නැහැ දැනුම වර්ධනය වෙන්නේ නැහැ ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ තමන්ගේ ජීවිතේ වර්ධනය කරගන්න තමන්ගේ හැකියාව වර්ධනය කරගන්න ඒගොල්ලෝ SME වලින් මාරු වෙලා සමහර වෙලාවට ගිහින් මහා පරිමාණ ශාස්ත්‍රයේ හැකියාවලට මාරු
මොකද SMU වල හිටියේ කියලා අනාගතයක් මේකත් SMU වලට ලොකු තර්ජනයක් ඊළඟට යටිතල පහසුකම් වල අඩුපාඩු උදාහරණයට මාර්ග සන්නිවේදනය බලශක්තිය ජලය ආදී මූලික අත්‍යවශ්‍ය පහසුකම් ගන්න බැහැ හරි අපහසු එම් පහසුකම් සෑම ශිෂ්‍යයෙකුටම පොදුවේ ලැබෙන්නේ නැහැ හැම පැත්තරම පොදුවේ ලැබෙන්නේ නැහැ ඊළඟට එම පහසුකම් ලබා ගන්න කරන ආයෝජන වලට SME වලට ප්‍රාග්ධානය නැහැ හරි ඊළඟට SME වල අපද්‍රව්‍ය බැහැර කරන්න එහෙම නැත්නම් ඒ අපද්‍රව්‍ය පිරිපහදු කරන්න ක්‍රමවේද ලංකාවේ හදලා නැහැ හරි ඒ වගේ යටිතල පහසුකම් ලංකාවේ කර්මාන්ත ගොඩක් තිබුණා වුණත් සමහරලාට ඒ කර්මාන්ත වලට අවශ්‍ය කරන පහසුකම් රජයේ මගින් සපයලා නැහැ මේක ලොකු ගැටලුවක් SME වලට අපි පරිසර හානිය ගැන ඒගොල්ලන්ට බලපෑම් කරනවා පරිසර බලපත්‍රය ඉල්ලනවා හැබැයි ඒගොල්ලන්ගේ කර්මාන්තයෙන් ඉවත් කරන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරන ක්‍රමවේදයක් හදලා දෙන්න රජයවත් කවුරුත් උනන්දු වෙන්නේ නැහැ මේක SME වලට තියෙන අභියෝගයක් ඊළඟ එක සුමක කර්මාන්තයන් ජාලගත කොට ඒ කියන්නේ නෙට්වර්ක් එකකින් කියන්නේ ජාලයකට එකතු කරලා ව්‍යාපාරික සම්බන්ධතා පවත්වා ගැනීම අඩුපාඩු බොහෝ සුමක එකිනෙකා අතර සම්බන්ධතා නොමැති හේයින් දුරස්ථ ආගන්තුක ලෙස ක්‍රියාත්මක වෙනවා. එහෙම සම්බන්ධතා වර්ධනය කර ගැනීම හරහා ලාභදායි සැපයුම් ජාලයක් වෙළඳ පොළ කරා යොමු නොවීමද පේනවා. මම අර කලින් කිව්වේ ඒගොල්ලෝ එකතු වෙලා එක ඒ තොරතුරු හුමාරු කරගන්නේ. ඒ නිසා එකිනෙකාව අඳුරන්නේ. මේකත් SME වලට ලොකු ප්‍රශ්නයක්. ඊළඟ එක උපදේශන සේවාව. කන්සල්ටන්සි කියනවා. ගොඩක් වෙලාවට උපදේශන සේවාවලට ගොඩක් වියදම් කරන්න ඒ වියදම් කරන්නත් SME වලට සල්ලි නැහැ. හැබැයි උපදේශනය අවශ්‍යයි. ගිණුම් කරන්නට උපදෙස් ඕන. හරි. සේවක පරිපාලනයට උපදෙස් අවශ්‍යයි. කර්මාන්තේ සංවර්ධනය කරන්න උපදෙස් අවශ්‍යයි. සමහර පාරිසරික මේ ආරක්ෂණය සඳහා උපදෙස් අවශ්‍යයි. මේවට උපදෙස් අවශ්‍ය වුණාට ඒවා ගන්න ඕන කරන ප්‍රාග්ධනය SME වලට නැහැ. අපි බැංකුවට ඇවිල්ලා කිව්වොත් එහෙම මට උපදෙස් ලබා ගන්න තියෙනවා මගේ account හදා ගන්න එහෙම නැත්නම් මගේ පරිසර බලපත්‍රය ගන්න ඒ සඳහා මට මෙච්චර වියදමක් යනවා මට ඒකට ණයක් දෙන්න කිව්වොත් අපි දෙන්නේ නැහැ බැංකුවෙන් දෙන්නේ නැහැ අපි බැංකුවත් සලකන්නේ නැහැ ඒක අත්‍යවශ්‍ය වියදමක් කියලා ඊළඟ එක සුළු හා මධ්‍ය පරිමාණ ශාස්ත්‍රයේ සංවර්ධනය කිරීම සඳහා රජයටද ජාතික සැලැස්මක් නැහැ ඒ නිසා ඒකත් බරපතල ගැටලුවක් ඔද SME වලට ලොකු පිළිගැනීමක් රටේ රාජ්‍ය මට්ටමින් සිද්ධ වෙන්නේ නැහැ ඊළඟට ශුද්‍ර මූල්‍ය ශාස්ත්‍රයේ වගේම SME ශාස්ත්‍රයේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ අයටත් ඒ ශාස්ත්‍රය තුළ සංවර්ධනය වෙන්න විශාල පැදපිලිවෙලක් නැහැ අනිත් එක තමයි ශ්‍රී ලංකාව තුළ පැත්තකින් බුද්ධි ගලනේ නැත්තම් පුහුණු වෙච්ච ශ්‍රමය දැනුවත්කම තියෙන හැකියාව තියෙන ශ්‍රමය SME ශාස්ත්‍රයෙන් ඉවත්ව යාම මේ ශාස්ත්‍රයට තියෙන ලොකු ගැටලුව මේකේ තියෙන 1යි 2යි 3යි 4යි ආයි ආයි 7යි 8යි 9යි 10ක් අභියෝග විදියට දැකලා තියෙනවා 10ක් මේක විභාගයේ ප්‍රශ්නයක් නිශ්චිතව විභාගයේ ආපු ප්‍රශ්නයක් මේ 10ම මතක තියාගන්න අමාරු මේ උදාහරණයි මේ ඔක්කොම හැබැයි මේ පාඩම කියවලා මේ ටියුට් එක නැවත කියවලා අවබෝධ හදාගෙන අපි කතා කරමු කරුණු ටිකක් මතක් කරන විභාගයට මුණ දෙන්න ඕනේ විභාගයේදී මේක ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වුණා නැවත නැවත ඉදිරිපත් වෙනවා සමහරවිට ප්‍රශ්නේ කොටස් වල. එතකොට මේ ටියුට් එක කියවීම බොහොම වැදගත්. ඒකයි මම ওই ටියුට් එක දීර්ඝ කරලා අවශ්‍ය කරන කරුණු ගොඩක් එකතු කරලා ලියලා තියෙන්නේ. මොකද PowerPoint presentation එකක් වගේ එකක් හදලා දුන්නයි කියලා ඇති වැඩක් නැහැ. ඕගොල්ලන්ට මතක නැහැ මොනවද ලිව්වේ කියලා. නිකන් මාතෘකා ටිකක් දුන්නයි කියලා තේරුම් ගන්න. ඒකයි ලියලා තියෙන්නේ. කියවලා ආයසරයක් කියවුවම තේරුම් ගන්න. හොඳයි. තව අපිට විනාඩි 5ක් වෙලාව තියෙනවා පන්ති. මේ සම්බන්ධයෙන් ගත්ත මොනවාද ජයක් මේ අභියෝග වලට මුහුණ දෙන්න මොනවාද කළ යුත්තේ කියන එක අපි වේගෙන් මම පෙන්නන්නම්. එකක් තමයි බැංකුවල සේවාවන් වැඩි කිරීම. ඒක ගැන මම වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. අනිවාර්යයෙන් SME වලට සේවා සපයන සියලු බැංකු සූදානම් වෙන්න ඕන. ඒක වැදගත් එකක්. ඊළඟ එකට රාජ්‍ය මට්ටමින් අනිවාර්යයෙන් SME සම්බන්ධයෙන් අමාත්‍යංශයක් ඕන. සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් දීර්ඝකාලීනව ක්‍රියාත්මක වෙන විධිමත් SME අමාත්‍යංශයක් ලංකාවට අවශ්‍යමයි. ඒක හරහා සියලුම පහසුකම් SME වලට දෙන්න ඕනකට වටපිටාව හදන්න.
ඒක එක විදිහක. ඊළඟට තාක්ෂණය ලබා දීමට ලංකාව තුළ තාක්ෂණය නිර්මාණය කරන්න ඕන තාක්ෂණයට පුළුවන් තරම් මිල අඩු කරන්න. තාක්ෂණයේ මිල අඩු වෙන විදිහට බදු සහ ගාස්තු වගේ දේවල් අඩු කරලා උදව් කරන්න. ඊළඟට SME වලට වෙළඳපළ හදලා දෙන්න. මේකෙදි හරි වැදගත් කතාවක් තියෙනවා. ලංකාවේ SME වලට වෙළඳපළ තියෙන්නේ ලංකාව තුළ විතරයි කියලා හිතන එක විශාල වරදක්. අපේ සංකාර SME වල හොඳ නිෂ්පාදන තියෙනවා විදේශ වලට යවිය හැකි. නමුත් යවා ගන්න විදිහක් නැහැ වෙළඳපළ හොයාගන්න මේ 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 කුඩා පරිමාණයට හැකියාව නැහැ. ඒකට උදව් කරන්න ඕන රාජ්‍ය මට්ටමේ ලංකාවේ හැම ලංකාව ලෝකයේ බොහෝ රටවල තානාපති සේවා පවත්වාගෙන යනවා. අපේ තානාපතිවරයෝ කී රටවල ඉන්නවා. ඒ අය දේශපාලන කටයුතු වලට විතරක් නෙමෙයි යවලා තියෙන්නේ. අපේ ව්‍යාපාර වර්ධනය කරන්නත් ඒගොල්ලෝ උදව් කරනවා. ලංකාවේ SME වලට ලෝකයේ එක රටකින් එක ඕඩර් එක ගන්න ගෙනලා දුන්නා. එක තානාපතිවරයෙක් එක අවුරුද්දකට එක ඕඩර් එකක් අලුත් එක ඇනෝමක් ගෙනාවා නම් අවුරුද්දකට ඇනෝම් 200ක් විතර හම්බ වෙනවා අපේ රටට. විදේශ රටවල අපේ හොඳ නිෂ්පාදනය. එහෙම කළොත් හරිද අවුරුදු 6ක් යනකොට අපිට අල්පවතින ඕඩර්ස් 2000ක් හැදෙනවා. 2000ක් ඕන 1500ක් කරන. ඒ කියන්නේ අලුත් ආයෝජන අපනයනයන් 1500ක්. මේ අපිට තියෙන මේ මොනවාද විදේශ මුදල් මේ මේ තියෙන විදේශ විනිමය පිළිබඳ මේ වගේ ගැටලු වලට දීර්ඝකාලීනව විසඳුම් හොයන්න එහෙමයි. තානාපතිවරු ඒව කරන්නේ නැහැ. ඒ නිසා ඒවත් අතිශය වැදගත් ඒවා ජයග්‍රහණය කරන්න විශේෂයෙන් සිද්ධ විය යුතුයි. ඊළඟට තොරතුරු දත්ත මූලාශ්‍ර හදන්න ඕනද? නිශ්චිතව තොරතුරු හොයාගන්න. දැන් අපි කතා කරා අපි උදාහරණයක් කොයිලම කතා කරා. තොරතුරු නැහැ. ඒ තොරතුරු ගබඩා කරලා තියාගන්න තොරතුරු වල විශ්වාසනීයභාවය වෙන ක්‍රමවේද නිර්මාණය විය යුතුමයි. ඒකට රාජ්‍ය අංශයේ වෙලියත් වෙන්නේ නැත්නම් පුද්ගලික අංශයෙන් හරි ඒක ව්‍යාපාරයක් විදිහට හරි කරන්න ඕන කියන එක තමයි වැදගත් වෙන්නේ. ඊළඟට දේශීය පරිපාලන ජාලයන් සුමක වර්ධනයට සහාය වීම. ලංකාවේ රටේ පරිපාලන ක්‍රමවේදයක් තියෙනවා. ඒකේ ග්‍රාම නිලධාරී ඉන්නවා, සම්මුති නිලධාරී ඉන්නවා, ප්‍රාදේශීය ලේකම්ලා ඉන්නවා, විවිධ නිලධාරී නිලමට්ටම් තියෙනවා. මේ අය SME දියුණු කරන්න උදව් කරන්න ඕන. එහෙම නැතුව SME වලට තව බාධාවක් වන විදිහට හැසිරෙන්නේ නැතුව ඉන්න ඕන. මේක ඉතාම වැදගත් ලංකාවට. ඊළඟට දක්ෂතා සහ හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා SME වලට උසස් අධ්‍යාපනය නැත්නම් පුහුණු ලබා දෙන ක්‍රමවේද හදන්න වෙනවා දීර්ඝ විශාල වශයෙන්. අනිත් එක තමයි දක්ෂතා තියෙන මිනිස්සු SME තුල රඳව ගන්න නම් පුද්ගලික ශාස්ත්‍රයේ මේ විශේෂයෙන් SME ශාස්ත්‍රය ආවරණය කරන විශ්‍රාම වැටු වගේ ක්‍රමවේද ආරම්භ කරන්න වෙනවා. මොකද එයා SME දාලා යනවා නැත්නම් මෙන්න මේ මම මේ බොහොම සරල උදාහරණ පහක් හයක් මෙතන දාලා තියෙන්නේ. හැබැයි අතිශයින් වැදගත් SME වලට බලපාන අභියෝග ජය ගන්න මේකත් විභාග ප්‍රශ්නයක කොටසක්. මම මේ ඔක්කොම ලියලා තියෙන විභාග ප්‍රශ්න කොටස් වාගෙන විභාග ප්‍රශ්නයක අහුවා නම් ඒකට අදාළ වෙන විදිහට උත්තරයක් ලියන්න පුළුවන් විදිහට කරුණු එකතු කරලා හදන එක. එහෙම තමයි මේ ටියුට් එක හදලා තියෙන්නේ. මේ ටියුට් සේරම එක්සා ඉතාව ප්‍රවේශමින් පරිශ්‍රමින් තියාගන්න බව ඉදිරියේ දැන් විභාගය ඔක්තෝබර් මාසේ නෝනා මේ ටියුට්ස් ටික හරියට හදාගන්න. මම කීවා මුල් දවසේම ටියුට් තමන්ගේ ලැප්ටොප් එකේ නැත්නම් කම්පියුටර් එකේ සේව් කරගන්න ඕන නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් print එකක් ගන්නවා නම් අරගෙන ෆයිල් එක දාගන්න. උන්චි එක්සර්සයිස් පොතක් තියාගෙන මොනවාද පිටු හත ලී විතර පොතක් තියාගෙන මම කිව්වා කරුණු ලියාගන්න කියලා. ඒතකොට කරුණු ලියාගෙන යනකොට පස්සේ දවසක බලනකොට කරුණක් තියෙනවා. මේ මොකද්ද කිව්වේ කියලා මතක නැහැ. මේක ඇයි ලිව්වේ කියන එක නැවත මගෙන් ප්‍රශ්න කරලා අහන්න. එතකොට විභාග ඉවරනකොට ටියුට් එක තියෙනවා, දේශන වලට සම්බන්ධ වෙලා තියෙනවා, පොතක ලියලා තියෙනවා, අපි ගණන් හදලා තියෙනවා. ඒ ටික විභාගයට කලින් නැවත පුනරීක්ෂණයක් කරපුවාම බය නැතුව විභාගට යන්න. එහෙමයි විභාගය සමත් වෙන්න ඕන. හොඳයි. අපි පසර තුන වෙනකොට දැන් තුන වෙනකන් අපි කතා කරා. අද අපි සෑහෙන වැඩ ටිකක් කළා, සෑහෙන කතා කළා. ඒ අතරේ පුංචි පුංචි තාක්ෂණික දුර්වලතාව නැත්තම් අපි තවත් ඉක්මනින් මේක අවසන් කරන්න තිබ්බා. එහෙමනම් අපි අගෝස්තු මාසේ 16 24 30 සහ සැප්තැම්බර් මාසේ 7 වෙනිදා කියන අමතර දවස් ටික දැන් වෙන් කරගත්තා. ඒකට සහභාගී වෙන්න සයන්ටිෆික් කැල්කියුලේටර් එක තියාගන්න. මේ දිනවල රට තුළ පවතින තත්ත්වය අතිශයින්ම කල්පනාකාරී වෙන්න පුතා. දැනට ලැබෙන තොරතුරු අනුව ඉතා වේගෙන් වසංගත තත්ත්වයක වර්ධනය වෙනවා. ඔව් පේන්න තියෙනවා. ඒ වගේම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් මතුවීමට ඉඩකඩ තියෙනවා. නිසා වැඩට යන දරුව හැටියට, රස්සාවට යන දරුව හැටියට, විශ්වවිද්‍යාලවල ඉන්න දරුව හැටියට බොහොම පරිස්සම් වෙන්න. තමන්
අර පරණ පුරුදු ආපහු ගේන්න අත හොදන එක මාස්ක් එක හරියට දාගෙන ඉන්න එක ඩබල් මාස්ක් කරනවා ඩබල් මාස්ක් කරන එක විදෙට්ටාවම ඇඳුම් ටික හොදලා ඇඟ හොදලා ඉන එක හරි මේව විතරම කරන්න මොකද එන තත්වය අපි හිතනවට වඩා බරපතල වෙන්න පුළුවන් බව දැනටමත් තේනියන නිසා මම ඊටාම ආයාචනා කරනවා පරිශ්‍රමයෙන් ඉන්න ප්‍රවේශමෙන් ඉන්න අපි ලබන සතිය හම්බ වෙනවා අද 8 වෙනිදා අපි තව දවස් 7කින් 15 වෙනිදා හම්බ වෙනවා ඊට පස්සේ අපි නැවත 16 වෙනිදාත් හම්බ වෙනවා අවස්ථාව අපිට ලැබෙන පරිදි ඒ කියන්නේ අපිට මේකට අනුමැතිය ලැබෙන පරිදි එහෙනම් 15 වෙනිදා නැවත හම්බ වෙන බලාපොරොත්තු වෙයි අපි අද පන්තියේ කටයුතු අවසන් කරනවා ඉදිරි සති දෙකක් වගේ ඇතුළත අපි ගණන් හදන වැඩේට සම්බන්ධ වෙනවා ඒ නිසා ඒකට සූදානම් වෙලා පන්ති මිස් කරන්න නම් එපා ඒ දවස් වෙනකොට මොකද ගණන් ටික පන්තිය හැදෙනවා එහෙනම් අපි නැවත ලබන සතිය හම්බෙමු අදට පන්තියේ කටයුතු මෙතකින් අවසන් කරමු